සිටුවන් සරණයි කවුණාවන්ත ගුණබර සත්පුරුස පිංුවත්නීය ඔය සත්පුරුස පුුණ්ණ්‍යවන්තයෝ සෑම සංසුරාදාදිනක බලාගෙන සිටන. ඔබට තියන හැම දහම් ගැටලුවකු විසදන ධර්මසාකච්ඡා සජීවී දේශනා මාලාවි අසූ දෙවන ධර්මසාකච්ඡාවාරය අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. සමන්තාචකවාලි සු අත්‍රාගච්චන්තුදීවතාත් සද්දම්මංමුනිරාජස්සේ සුනන්තු සගමොක්කදම් දම්ම සවනකාලු අයන් බදන්තා දම්මා සවනකාලු අයන් බදන්තා

නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ අවනාවන්ත ගුණපර සකරුසියේ අදත් රත්මපුර පදිංචි සුපින්ංවත් ව්‍යාපාරික ජයිලාපේම සිංහ මැටදුන් එම පින්වන්ත සාතිරන්තුන්ග මැතනිය දියනිය පුදනුවන්ගුසින් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධ තපුුවනාරන්න සේනාසනය සිට අප අපගේ සිස්සේ අප රැකේ පඥ්ඥාසාර පොඩි හාමුතුරොත්මීවිතිහට සම්බන්ධ වෙනවා. පුුණන්‍යවන්තව විධ රටවල ඉඳිමින් අදත් දහම් ගැටි ඉදිරිපත් කලා තියෙනවා. අසූ දෙවන ධර්මසාකච්ඡාවාරයයි මෙආරම්භ කළේ. ඔබහල තියෙන පළවැනි ප්‍රශ්නය තමයි අවසරෑ සුපෙන්වා ස්මීින් වහන්ස සමන්ත පට්ටානේ සජ්්‍යායනය කිරීමේ ආනිසංසකවරේද අනුකම්පාවෙන් පහතාදන සේකවාතෙරුවන් සරණයි කියලා හේතුපච්චය වූ ආරම්මණ පපච්චයූ අධිපතිපච්චියෝවාදී විදිහට ඔය පුුණ්‍යවන්තයූ පට්ටාන ධර්මය සච්ඡායනා කරන්න. පට්ටාන ධර්මී නිරන්තරයම ලගින් ඇසුරු කරන්න. ඔය පුුණ්‍යවන්තයූ නිරන්තරයෙන්ම ප්‍රඥාපාරිමිතා වැඩ්න විදියට කටයුතු කරගන්න. ඔබ පට්ටානය සච්ඡායනා කරනවක් කියෙන කියන්නේ නිවනට මග හැදෙනවා. නිවන් දකින්නට හේතු සම්පත් ඔබ තුළු ගොඩ නැගෙනවා. ප්‍රඥාපාරමිතාව අප අපූරුවට වැටනවා. නාම රූප ධර්ම ගැන ස්කන්ධතාාතුවායත් නීන්සිය ධරම ගැන ඔබේ වැටහීම බොහම්පපල විදිහට වර්තනය වෙනවා. ප්‍රඥාපාරමිතාව ඔය පින්ංවතුන්ට අත්‍යවස්සන් වෙනවා. එනිසා සමන්තපට්ඨානය සච්ජායනා කරන වගේම සමන්තපට්ඨානය සිංහලතීරුමුත් දැනගෙන අවබෝධ කර ගනිමින් තේරුම් ගනිමින් ඉගැඹුරුස්ුවූක්ෂම නාමුරූපධර්ම වැඩපිළිවෙලී හැටි නුවනට හසු කර ගනිමින් කටයුතු කරන්නටත් වගබදාගන්නට ඕනෑ. පින්වත්න ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි ස්වාමීන් වහන්සේ. කර්ම පල විශ්වාස කරගෙන කුසල් කරන්න කිව්වාහම. අපි ඒ කරන කුසලේට අදාළ ආනිසංස පාඩන්කරගෙන තියාගන්න ඕනෙද. උදාහනයකට පහන පූජාකරන විට එයින් ඇතිවන අනිසංස කිහිපේ කලින් පාඩන්කරගෙන තිබේ යුතුද දෙරවන්සානය අපේ ස්වාමින් වහන්සේට කියලා. සත්පුරුස පිංවර්ත්නී ලැබෙන ආනිසන්සේ පාඩන්කිරීමෙන් නෙමෙයි ක විපාක සැකසන්නේ. ආනිසංසි ගෙන දන්නේ නැති වෙනත්තාග මිකාය වුුණත් යම් යම් පින්කන් සිද්ධ කරගන්නවා පයෝජනාදය සලකා. තමන්ටත් අන්‍යන්තත් ලැබෙන ප්‍රයෝජනාදය සලකා පයෝජනාදිය සලකා අලෝපී අදෝසය අමෝහේ කියන හේතු තුන බලවත්ත තියෙන විදිහට ඔබේ චිත්ත සන්තතිය සකස් කරගෙන ඔබ ින් කන් සිද්ධ කරන්න කර්ම කර්මපල විශ්වාස කරගෙන කියලකි වූවාම මෙනාමරූප ධර්මවල පැවැත්මට කර්මයපතාන හේතුවක් තවත් හේතු තියෙනවා ඒත් තවත් හේතු අතර පබලතම හේතුවක් ගන මේ කරමය ඔබට බලපාන විදිහ තේරුන් අරගෙන දන්දීයම් සෙරරැකීම් භාවනාකිරීම ආදී හැම කුසල කරමයක දීම ඔය ඇත්තන්ට ලැබෙන දෙලෝ යහපත තේරුන් අරගෙන හැරෙන්න ඒ ලැබෙන යහපත අතරේ තියෙන්න්න වූ ආනිසංස ස්වභාවේ ඔබ දැනගෙන හිටියත් නොදැන හිටියත්. ඔබට ඒ ප්‍රයෝජනාදිය සලකා කරම කරම්ඵල විශවාාසයෙන් යුක්තව කටයුතු කරගන්න පුළුවන්න්නම් ආනිසං සෝක්කෝම නොදන්නවඋනත් ඔබට හානිසංස. උපරිමව ලබන්න පුළුවන් හිතයි මැනවින් සකස් වෙන්නට ඕන සිත සකස් කර ගන්න දිට්ටධම්ම වීත්ය උපා්ජ වීත්නය අපරාපරිය වේත්නිය විපාක ලැබෙන විදිහටය. සත්පුරුස පිින්වත්නී ඊළඟට උබාලා තියෙන පස්්නය තමයි අවසරෑ පින්වා ස්වාමීින් වහන්සේ. සමලීන්ග කත්වය ඇතාම් දියුණු රටවල සමාජ සම්මතයක් වෙලා. ඒ තුළ සම ලිංිකව හැසරීම දවුණු පාපයක්ද. රාගයෙන් ඇතිවන අකුසල කරමයා. ඔහු ලිංගිකව එකතුවන පුද්ගලයානුව වෙන ස්වේද. නැතහොත් රාගයේ සිතී ඇතිවන ආකාරය අනුව වෙනස්වේද. එමෙන්ම දෙවන විවාහයත් තුළ ලිංගිකව හැසරීම වැෑදිකාම සේවනයදද මහට අනුකම්පාවෙන් මේ ගැටු විසදාදන සේක්වා තෙරුවන් සානාය කියලා. සත්පුරුස පිංවර්ත්නයේ. කාමයේ වරතවා හැසිරීම කෙරෙන්නේ ලූපමූල සිත්වලින්. ලූපමූල සිත්වල තියනෙ ලෝපය මෝහයයි. ඒ අකුසා සිත්වලට ලැබෙන්න්නේ මිලොවටයි පරලොවටයි ඒ වගේ විපාක. නිතරම කාමුකසිත් කාම ස්වභාවයන් සමලින්ගික හු විරුදත්් ලිංගික විදිහයට ඇතිවෙනවා කිය කියන්නේ. ඒ ඇතිවුුණු කාම සිත්වලට අනාගතයේදී එවැනිී විපාකසිත් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ ඒ ඇත්තන්ට අහේතුක අකුසල විපාක සිත්හත අපූරුවට ලැබෙනවා. එතකින් අතර වෙන්නේනෙ. ඒ ඇත්තූ ඒ රැස්කරගත්ත කරම ඒ ජීවත්තන ජීවිත කාලවලට ඉතා දවුණු නරක විපාක ලබා දෙන ආස්ත්‍රවනුසේ විදිහට චිත්ත සන්තතිය තුළ මේ කාමය මුල්කරගත්ත ස්වභභාවයා සමලිංගික විරුද්ධලිංගික වේවා ය ඇත්තන්ට හුගක් පීඩාකාදී වෙනවා. ඒ පල්ලවී උමතුවයෙන් පවතින ඒ ත්යෙන් ගැලවෙනවක් එ එක ලෙසි දෙයක් නෙමේ. සමලංගිකත්ේ ඇතන් දියුණු රටවල සමාජ සම්මතයක් ඉදිතාාද ඇවිල්ල තිබ්බට. ඔබ ඒ කියන දියුණුවම තම ඔවුන්ගේ පරිහානිී වෙලා තියෙන්නේෙ. ගොඩ නැගිලි හැත්නව කියන එක අනිත් රටවල් හූරාගෙන ඒ රටවල්ලට දියුණු වෙනදිින් ඇතු සම්බාධ පනවමින් ඒ රටවල්වල, දියුණුවට හිරිහැර කරමින් ඔවුන් කරන්න ඕන හැම නොපනත්කමක්ම කරලා අද දියුණු තත්වයේ ඇවිල්ල අනේ දියුණ වෙන්න හත්න රටවල්ලට ්‍රදා කරමින් ඒ කටයුු කිරීම දියුණුවක්කි දිර සදකන්න එපා. ඒවගේම ගොඩ් නැගිලි බයි ඒ බෞතික දේවල් දියුණු කරගෙන. ඇ ඒවගේ යම්කිසි අනෙත් ඇයට නැතිදේවල් තමන්තුළ හදාගෙන ඉන්න ඒ වගේ. කටවල්ල සමලිංගික හැසිරීම ඒ ඇත්තු සමාජ සම්මතයක් විදිට නීතියනුත් එයට එකඟව නීතියනුත් ඔවු අනපනා සම්මතක දෙගෙන හිටි අට කරම විපාකයන්න ඔොන්ට ගැලිවෙන්න හබ වෙෙන් නැහැ. එනිසා ඔබහලතියෙන පස්නව පස්නයේදී පංවත්නය සමලිංගිකත්වය කොහොමත් අකුසල විපාක ගොඩක් ලබා දෙෙනවා. භාගවිතුන් වහන්සේ මිනේසිරිිපද පනවනකොට. බිස්සුන් වහන්සේගේ උපසම්පදාසී ලයේදී. මකමග්‍ය වච්චමග්‍ය පස්ස අමගග කියලා පිංවත්නි තුන් ආකාරයක් දේශනා කල තියෙනවා. ඒ කියන්නේ අමුව ගුදමාර්ගය ඒවාගේම යෝ නිමාර්ග. ඔය කියන ස්ථාන තුනට තලටක් පමණ ඇතුල් වෙනත්. එය උපසම්පදා ිස්වුවක උපසම්පතාව නැති වෙලා යනවා අහිමි වෙලා යනවා. එතනද අතීතයේදී සමලිංගික ස්වභාවයන් තිබිල තියෙනවා භාගවතුන් වහන්සේ එහත් වැැති බව දේශනා කරමින් එහර සම්පූර්ණයම නොකළ යුත්තක් පවදේශනා කළ කාමී වර්දවා හැසරීමේදී පිංවර්ටනී තමන්ට නීති්‍යානකූලව තියෙන විවාහක බිරිඳ හෝ ස්වාමියයා ඇරෙන්න්න. වෙනත් අය හා ලිංගිකව හැස්සරීම වැරදි. එතින්දී සමලිංගිකත්වය කොහොමත් ධර්ම විනේ විරෝතිී දෙයක් ඒ නොක්කල යොත්තක් වගේම මෙතනදී විහාජීවිත ගවනකොට. ඔය ඇත්තු ඒ දෙවන විවාහයෙන් ලංගිකව හැස්සරීම වැදිකාම සේවනයදික ලැහුවත් නීති්‍යානකූලනම්. ඒ සමාජ සම්බති ඉක්මවාතියන එකක් නෙමීන. එය කාමේවාතවයි හැසිරීමක් වෙන්න නැහැ. ඒ වගේම ඔබ මෙතින්දහනවා රාගී සිතී ඇතිවන ආකාරය අනුව වෙනස් වෙනවාද කියලා. රාගී සිතී ඇතිවන ආකාරය අනුවකර්ම ස්වභභාවේ වෙනස්ව නෝවාගේම සමහරලාවට විරුද්ධ ලිංගි ඇසුරකට වඩා සමලිංගි කඇසුරකදී ඉතා පබල විදිහට ලෝබේ මෝහේ තරුණු විදිහට චිත්ත සන්තතිබලේ කින්දාා බැහැන පුළුවන් එතකොට ඒඒත්න ජෛත්‍රය චෛ්‍යක ධර්මයන්ගේ ස්වභාවේ අනුව එහිල් විපාකයේ ගොඩක් බලවත්. සුදුසුමදේ තමයි ගිහි ජීවිත ගෙවන ඇත්තෝ කාමෙහි වාර්තවා හැසිරෙන් නැතුව පිින්වර්ත්න ධර්මානුකූලව ඒ පවතින පංචසීලේ තුළ තියන. කාමයේ හැසිරෙන අඹුසමි ජීවිතයගවමින් කටයුතු කිරීම වඩා සුදුසුවයෙන් අකුසර කරම බොහෝමයක් රැස්සීම නතර වෙලා යනවා දෙවනි විවාහයයක්තුව ලංගි කැහැසිරීම ඇදි කාමසේවනය අදද එ නීත්‍යානකූලනන් කිස්සේටම වැති දෙයක් වෙන්න හැ. ඒ සම්මතයේ කැමැත්ත ඇතිව ඔය ඇත්තෝ ඒ විති විවාජීවිතයක් ගෙව්වා කියලා දෙවන විවාහයද. එඒයි මෙන් වෙලා තුන් වැනි විවාහයද එයින් වෙෙන් වෙලා හතරවැනි වවාහයද ඒ විවාහය හැම එකක් ම නීත්‍යානකූලෝ යහපත්ල හරියට සිත වෙනවානම් ඒ ඔය ඇත්තන්ට මේ වැරදි කාමසේවනයක් වන්නේ නැහැ. ඊළඟට අහලතින ප්‍රශ්නය තමයි අවසරය පින්වත් සාමින් වහන්ස. බුදුසසුන මේ වන විට තේරවාදී මහායානාදී ලෙස නිකායන් කිහිපේකට බෙදී ඇත. මේ එක්කෙක් නිකාය තුළ බුදුරජාණන් වහන්සයක දියසනා විවිත ආකාරයෙන්ගෙන හැරදක්වයි. මෙම නිකායන් කීපයේම අව අවසානිලක්කේ නිර්වාණයද. ඔෝන් සියල්ලන්ටම ඒ ඒ නිපෙනවාදෙන දර්සනය ඔස්සේ ගෝස් නිවන් දැකේ හැකිද. නැතිනම් තේරවාදේ තුළින් පමණද නිවන අවබෝධ ක හැකේ? අනෙක් කවුන නම්, රහතුන් තුළද පරමාත ධර්ම පිළිබඳව. විවිධ අදහස් තිබූබව ඇතම් දේශනා අසද්‍ය අපට දැකගත හැකිවෙනවා. රහතුන්ට පරමාහත ධර්මවල ඉපදීම. නිරුත්තවීම අරමුණු නොවීද. එසේ අරමුණ වෙනවා නම්. පරස්පර මත ඉදිරිපත්වන්නේ එක සේද. මේ පිළිබඳව පැහැදිලිව විස්තර කර දෙනෙමින් ඉල්ලා සිටිමි, ඔබවහන්සේට නිදුක් නිදෝගී දීර්කාවිස්ස හදවතින්ම පතමි කියලා. කහුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී තේරවාද මහායාන විදිහට අතීතයේදී කොටස් දෙක්කට බෙටනා. ඒ කොටස් දෙකට වෙෙන්විෙන් වහන්න ගන්න කලි කුඩාකුඩා අනුකුඩා කොටස් රාසියකට බෙටනම්. විසේසේම දෙවැනි ධරම සංගා යනාවෙන් පස්සේ. වර්තමාන වෙනකොත් තමයි මේ තේරවාදී බිස්සූ මහායාන බිස්සුවන් කියල කොටස් දෙක්කට වෙෙන්කට ගන්න පුළුවන් වෙන්නේ එතකොට මේ එක්කෙක් නිකාය තුළ භාගවතුන් වහන්සේ දේශනා කරපු දේශනා විධාකාරයෙන්ගිෙන හැදක්වොන කිවවා මහයානකට්ටිය ගොඩාක් වර්තනය කරගත්ත පසුකාලීන අස්සගෝෂපාදයන් වහන්සේ වස්ුබන්තුපාදයන් වහන්සේ නාගායචන පාධයන් වහන්සේ ආදී කොටගත් ඒ ආචාරයන් වහන්සේලාගේ දේශනාකමත්යක ගොඩක් වර්තනය කරගෙන තියෙන. එක්ෙක් විදිහට නිවන සුන්්‍යතාවාදාදී විදිහරට දේශනා කරු ලබනවා. එනමුත් ඔබහන මේ පස්නයේද නිකායන් කීපයේම අවසාන ඉලක්කේ නිර්වාණයදකෙ ලැහුවොත් මේ බෞද්ධ හැමෝගේම අවසාන ඉලක්කය නිර්වාණයයම ඔක්සේ. හැබැයි එතින්ද බෝධිසත්ව සංකල්පගෙන ැහැර දක්කන මහයායේදී ඔවුන්ගේ ඒ තත්තේ වෙනස්. ේ සියල්තනා බෝධි සත්වය විදිහට පෙන්න්නනවා, සමාරී ගැන් ඉංවල්ති බදුරජාණන් වහන්සේ තවමත් වැඩ ඉන්න වගේ පෙන්නනවා. සර්බල්තාාරී දෙවිකෙනෙක්කා සසාමාන මට්ටමකට පෙන්න්න උත්සාකරනව ඒව සම්පූර්ණීම වැරදි. නිවන කියන්නේ හේතුවන්ගෙන් හට නොගන්න සියලුම සංස්කාධර්මයන්ගේ නැවත පැවැත්ම නැති කරපු සසරින් එගුට වුණු අවස්ථාව. එතකොට මේ සියල්ලන්ටම ඒ ඒ නිකාය තුළින් පෙන්වාදින දර්සනය ඔස්සේ ගොස් නිවන් දැකේ හැකිත කිය ඇහවෝ නිවන් දකින්න පුළුවන් වෙන්නේ තේරවාදී තිිපිටකේ තුළ සඳහන් වන භාග්‍යවතුන් වහන්සේ දේශනාකරපුය සැබෑ ක්‍රමය ඔස්සේ විතරයි. අඩ මහයානාදී කමෝසය කියයාට දකින්න පුළුවන් නිවනක් නැහැ. ඔේ ඒ ඇත්තන්ට සසරී රැඳන්න පුළුවන් කාරනා ගුඩක් සිද්ධෙන වගේීම ඔවුන්ගේ අන්ත්‍රමන්තආදී කවුණනත්යෙක ඔුන් මත්‍යහා දුෘෂ්ටික පැති සම්ියයක් අර. සද්ධර්මපතිරූපක විදිහට වර්ධනය වෙනවා. ඒවාගේම තේරවාදය තුළින් පමන්ද නිවන අවබෝධකර ගත හැකේකළො බැහවාම අනිවාරයෙන්ම තේරවාදී උතුම්බුදු දහම තුළින් පමණයි ඔය ඇත්තන්ට ඒ ආර්යස්ථායක මාගේ පිළිපැඳල නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒවාගේම ඔබහනවා අනෙක් කවන නම් රහතුන් තුළද පරමාත ධර්ම පිළිබඳව විධාදහස් තිබූබව ඇතම් දේශනා අසද්දී අපට දැක්ගත හැකි වෙනවා කියලා. රහතුන්ට පරමාත ධර්මවලි ඉපදීම නිරුද්ධවීම අරමුණු නොවේද. එසේ අරමුණ වෙනවා නම් පරස්පර මත ඉදිරිපත් වන්නේ කෙසේද කියලා. පිින්වත්න ඒ පින්වාන්ත රහතන් වහන්සේලා තුළ පරමාත ධර්ම පිළිබඳ විධා දහස්තියෙන්න පුළුව. මකද රහතන් වහන්සේලා වුණා ශ්‍රාවක්‍යන් වහන්සේලා නිසා. මොකද අග්‍රස්සාාවක මහාසාාවක ප්‍රගෝතිය සාවක සියලෝතුමම් භාගිවතුන් වහන්සේගෙන් ධර්මී දැනීගෙන ගන්න ඕනේ. ශ්‍රාවකයේයට සාාස්තූන් වහන්සේ වෙන්න බැහැ. ශ්‍රාවකයගේ පාරමී කාලි ඉතා සුඩු කාලයක් වනාාට සාාස්තෝන් වහන්සේගේ පාරමී කාලේ අතිසයිම්ම. ඉතාම දීරික කාලයක් වෙනවා. ඒ හේතු සම්පත් මහකුල අයෑම මේ ශ්‍රාවකතත්වයට පත්තන දුරුවල හේතු සම්පත්යෙක්ක මහබෝසත් හේතු සම්පස් සම්ය සමාන කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට රහතුන්ට පරමාත ධර්මුවල ඉපදීම නිරුද්ධවීම අරමුණු නොවීත කෙලැහවුවත්, රහතන් වහන්සේලාට තමතමන්ගේ සසර පැවැත්මට හේතුවන ආස්ත්‍ර වනුසයාදී සියලු කෙලෙසුන් අසන්න පුළුවන් වුණත් රහතන් වහන්සේලාට සර්වක්තාඥානයේ ලැබෙන්නේ සර්වක්තාාඥඥානයේ ලැබන්නේ බදුරජාණන් වහන්සේට පමණයි එනිසා පරමාත ධර්මෝල සම්පූර්ණ කතාන්දරේ රහත් වූ පමණින් වැටහෙන්නේ. එසේ අරමුණ වෙනවා නම් පරස්පර මති ඉදිරිපත් වන්නේ කිසේ දෙකෙ ඇැහුවොත් ඒ එකට හේතුව ඔවු ශ්‍රාවකයෝ නිසා. රහතන් වහන්සේලා ශ්‍රාවකයෝ නිසා, සාාස්තුූන් වහන්සේ නොවන නිසා පරස්පර මති දිරිපත් වනවා. ඒ විදිහට ඒ කවුන තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට ඔය පින්වතුන් අහලතියන පශ්නය තමයි අවසරෑ පින්ංවත් ස්වාමින් වහන්ස සම්මුති මහා සංගරාත්නය සහ ආරය මහා සංගරාත්නය යන්න පහදාදිනසේෙක්වා දෙන්න පින්වත් ස්වාමින් වහන්ස ඔ බොහන්සේට දීර්කායිවේවා තෙරුවන් සණය කියරා. බුදුරජාණන් වහන්සේ සංගකීන වචනයෙන් දේශනා කළේ පිින්වුවත්න සමූහයකින අදහස ඒක අනි බික්වූ සංග විදිහට භික්කූ කියන වචනයේ බදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ පලවැනි ධර්ම දේශනාවෙද. ද්‍රේමයේ භික්කවී අන්තා කලා බික්කූ කියන වචනය දේශනා කළා. එතකොට බික්කූ කියන වචනේ ඒ විදිහට මුලින්ම භාගවතුන් වහස දේශනා කළා. බික්කූ සංග කියීනකොට මේ සංග කියීන වචන තීරුම වෙෙන සමූහය කියන එකට. සංගරාත්නය සම්මුති සංග දක්කිනයේ සංග කියල කොටස් දෙක්කට බෙත්නවා. එතකොට සංගතාත්නය දක්කිනේය සංග ඒවාගේ සම්මුති සංග කළ කොට ස් දෙෙක්කට බෙත්නවා. සම්මුති සංගරත්නය කිව් හාම චතුවාර්දික සංග පංචවාර්ගික සග දසවාර්ගික සග වීසතිවාර්ගික සංග අතිරේක වීස්තිවාර්ගක සංග කියලා ඇකොටස්සට බෙත්නවා. චතුවාර්දික සංග කියන්නේ උපසම්පතාව පවාරණය ඇරන්න. පිරිවෙස් දීම මාහනත්දදීමම උපෝසතාදී සියලම විනේ කරම සිද්ධ කරන්න පුළුවන් බික්සූ පමානේ. පංචවාර්ගික සංගකරකි යන්නේ අබබාහන මධ්‍ය දේසි උපසම්පතාව වැරෙන්න, ප්‍ර්‍යන්ත දේශවල උපසම්පදාවාදී විනේ කරම කරන්න පුළුවන් භික්‍ෂූ උපමාණේ. දසවාරගික සංගක යන්නේ අබබාහන මධ්‍යදේසිය උපසම්පදා වැරෙන්න ප්‍ර්‍යන්ත දේසල උපසම්පදාවාදී සියලි විනේ කරම කරන්න පුළුවන් බිස්සූ පිරිසට. වීසතිවාර්දික සංග කියල කියන්නේ අතික වීශතිවාර්ක සංග කියලත් තව කොට සක්ක ඉන්නවා ඒ සංගරත්නයට අ්බානාදී සියරුම විනේ කරම කරන්න පුළුවන්. මේ විදිහට මෙ බිස්සූන් වහන්සේලා විසි හමකට අධික ප්‍රමාණයක් ඇත්නං හැම ආකාරයකම විනේ කරම කළ හැකි වෙනවා. එතකොට මේ කීව්‍ය අපි සම්මුති සංගරත්නය ගැන පිදැම්මේ කතාහකළේ සම්මුති සංගරත්නය ගැන ආරය මහා සංගරත්නය කළ කිවූ හාම. එතිෙදි දක්කින ය සංගකින පිරිස තමයි එෙන්නේ. දක්කිනේය සංගරත්නය ගැන රතන සූත්‍රය දක්කිනා විභංගසූතය ඉතා දීර්ග විස්තරයක් වෙනවා. එතන්දී දක්කින ඒ සංගරත්නය කිවූ හාම බුද්ධාදී සත්පුරුසයන් විසින් ප්‍රසංසා කරපු ඒ ආරය පුද්ගලයු අට දෙනා. ඔවුන් යුගල වසයෙන් හත රක්කින්නවා. ගතූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ඒ ආරය පුද්ගලයෝ කර්ම කරම්ඵල අදහාගෙන දෙන දක්ෂිනා පිළිගන්න සුදුසුයි. ඔවුන්ට දුන්දේ මහත් පලයි මේකව්නින් ඒ ආරය සංගරාත්නය උතුම් සංගරත්නය වෙනවා ඔබට සත්‍ය සතක්ම වීවාගේල අපි රතන සූත්‍රයේද ආසිර්වාදත් කරනවා. මෙතනාරය පුද්ගලයෝ අට දෙනාකි වර සම්බුති සංගරත්නය නෙමේ. මෙතනනාරය පුද්ගොලි අට දෙනාකිව එකසි අටක් වන ආරය පුද්ගලයෝ. එතකොට ආරෙ පුද්ගලය එකසි අටක් වෙන්නේ. ඒක B.ජ. කෝලංකෝල සත්තාක් අත්තු පරම. කියන මේ සෝහාම් පුද්ගලයොත් තුන් දෙෙනත්. ඒවාගේම කාමරූප අරූප කියන ඒ තැංවලලි ලබන සකදාගාමී පුද්ගලයොත් කියන මෙන්න මේ හය දෙනා. කාමභූමයේ සකදාගාමී පුද්ගලයොත්. රූභූමේ සකදාගාමී පුද්ගොලියෝ අරූපභූමය සකදාගාමී පුද්ගොලෝ එතකොට සෝහාන්තුන් දෙනයි සකදාගාමී තුන් දෙනයි හයයි. එටබස ප්‍රතිිපදා හතලාත් තියෙනවනේ දුක්කාපටිපදා දන්දා බිඥ්ඥා දුක්කාාපටිපදා කිප්පාපිඤ්ඥා සුකාපටිපදා දන්දාබිින්්ඥා සුකාපටිපදා කිිප්ා ිඤ්ඥා කියලා ඔය පටිපදා හතරෙන් අර හහිතනා වැඩි කලාාට පස්සේ. විසි හතරක් වෙනවා. ටසේ අන්තරා පානණිප්ායි උපහච්ච පාණීප්පායි සසංකාර පරිණිප්ායි අසංකාර පාණීප්පායි කියලත්වෙනවන පිරිසක්. එතකොට මේ විදිහට කට්ටි එකතු වෙනකොට ඔක්කොෝොම එකසි අට ආකාරයක් වෙනවා. එතකොට ඒ එකසි අට ආකාරයක් වන. ඒ ආර්ය මහා සංගරත්නයට දෙන දානාදියත් ඉතා මහත් පල මහා නිසංස වෙනවා ඒවාගේ සම්මුති සංඝ අධස්සල්ලකිව ආකාරයට තීරුගන්නටත් ඕනෑ. ඊළඟට ඔබ අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්ංව සාමින් වහන්සේ. තනි සයිලයකින් සෑදුනු ජීවීන් වැනි. හදයක් නොමැති ජීවීන්ගේ විඤ්ඥානයේ පවතින ආකාරය කවුණාවෙන් පහදා දෙන සේක්වා කියලා. සත්පුරුස පිින්වත්නේ විද්‍යාත්මකව ගන්න උපකානවලින් ඔය ඇත්තො. සයිලයකන්ද සයිල කීපයකින්ද මේ ජීවිීන් හැදන්න කියලා ඔබ ඇහිතු අට පින්වුවත්නී ඒ හැදෙන හැමජීවීන්ගේ ඔබ හෝදවස්තුවක් මේ මනුස්සයින් ගැතියන විදිහට ඒ වගේ හෝදවස්තුවක්කො බෙහෙව් අට ඒ එහෙවිදිහට මස්වලින් හැදුුණු හදවස්තුවක් නෙමේ අපි මේ වස්තුරූපය කියලා කියන්න. ඒ කියයාන්න චිත්ත සන්තතිය පවතින විඤ්ඥානයේ පවතින වස්තුරූපයකිවහාම අපේ මේ තියෙනවගේ ලුකු හෝදවස්තුවක්ම තියෙන්න්න ඕන කියලා නැහැ. ඒ ජීවීන්ට අනිවාරම, හද වස්තුූ එහෙමනැත්තං චිත්ත සන්තතිය පවතින වස්තු රූපයක් ඔවුන්ගේ ඒ රූපය රූපස්කන්දය තුළ යම් ස්ථානයක පහළ වෙනවා ඒ පහල වන ස්ථානය මිනිස්සුන්ගේ ගත්තාහම් මට පතක් පමණලී පමල්ලි පවතින අපි හද වස්තුූ වෙනවා එක්ෙක් සත්වයන්ගේ හැටියට ඒ ස්වභාවය වෙනස්සේවි අපේ නම් හදවස්තු රුදිරී රතු පාට වනාට රුදිරී නිල්පාට සත්තුයෝවන්නවා ඒවාගේ කොළපාට සත්‍යයෝ ඉන්නා විද සත්තු ඉන්න ඔවන්ගේ හදවස්තු වීදී. ඒ කියාත්මක වෙන්න එවැනි රුදිරයක් එවැනි පාටක් තියෙන ලේවාර්ගයක්. ඉතින් මෙතනදී ඔය පින්වතුන් පටව්‍යාපෝතයේජවායු වන්න ගන්දරසෝජා ජීවිතන්දිය රූපයත් එෙක්ක වස්තුරූපයේ විදිහට හදවස්තුරූප දසක අනිවාර්යම තේරුන් ගන්නට ඕන අසඥ භවයේත් අරූපී භූමිවලත් හදවස්තුරූප දසකේ නොලැ බනාට අනිත් තැන්වල අනිවාරයෙන් තියෙනවා. ඊළඟට ඔය පින්ංවතුන් අහලතියන ප්‍රස්්නේ තමයි. ගරුස්සාමින් වහන්සේ දීශනාවක් සඳහංවූවා. ජාතිපච්චයා ජරාමානය යනු සත්‍යයන්ට පැනවෙන පුද්ගල සංඥා බවත්. ඒ පුද්ගලභාවී නිසා ජරාමාන දුක්පැනවෙන බවත් එ නිවරේද. සූහන් වන විටම සත්ව පුද්ගල සංඥාව නැතිකරනවානේද. ඒනිසා සූහන් අයට දුක් නැඇත්ත. පහැදිිකරතියන වාමීන් හස තිරුවන්සා නෑ කියලා. පින්වත්න එක වැරදිය. ජාතිපච්චයා ජරාමානය යනු සත්‍යයන්ට පැනවෙන පුද්ගල සඥාාව කිවොත් ඒක එහෙම නෙමේ තේරුන්ගන්න ඕන. ඒ පුද්ගල භාාව නිසා ජරාමාන දුක් පැනවෙනවා කිවොත් ඒකත් එහෙමනමේ තේරුම්ගන්න ඕන. සෝහන් වෙනකොටම සත්්‍ය පුද්ගල සඥාව නැති කරනවා නේද කිය ලැහුවොත්. එනිසා සෝහං වනයට දුක් නැද්ද කිය ලැහුවොත්. සෝහං විද්ධිම පිංවර්නී සත්‍ය පුද්ග සංඥාව නැතිකරනවා. සෝහං වනයට දුක්නැද්දකි ලැහුවොත් දුක්තියනවා. ගයික දුක්කැතිවෙන්න පුුවන් මහන්සික දුක්ඇතිවෙන්න පුළුවන් ඇහිතින් සෝහන් උනා කියලා පිින්වර්නි ඒ ඇත්තුූ චතුරාර් සත්‍ය ධර්මය පළවැනි අවස්ථාවට අවබෝධකර ගත්ත විතරයිනෙ. පංචිපාත නස්කන්දය කියනමි දුක්කසත්ති පැවැත්ම නැතික ලේනේනේ. ඒ දුක්ක සත්‍ය ගැන් තිනෙ වැදිදයක්ම නැති කළා අට. පැවැත්මනති කරලා නැහැ. හොන්ටට මතක තියාගන්න දුක්ක සත්‍යය ගැන වැදිදයක්ම නැති කළාට පැවැත්ම නැති කරලා නැහැ.සිලුම සත්වය උපදන්නේ. ජාතියේ සන්තයේ සංසත්තා න තම්මි තම්මි සත්්‍යනිකා ඒ ජාති සංජාතියොක්කන්ත්‍යබි නිප්පත්ති කන්දානම් පාතුභාාවූ ආයතනානම් පටිලාපු අයං උචතා උසෝ ජාතිී විදිහට ඒ ඒ සත්ව නිකායන්හි ඒ ඒ සත්වයන්ගේ යම්කිසි ආයතන සම්පූර්ණ වෙන්නේ නැතිව ඉපදීමක්. ආයතන සම්පූර්ණ වෙලා මනාසේ ඉපදීමක්. අණඩකෝස වස්තිකෝසවලට පිවිසීමක් විතියට පිලිසිඳ ගැනීමක්. සංසේදිච ූපාතික විදියට පැහැදිලිවය උපත්ය ලැබීමක්. ස්කන්දයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ පතිලා අභයක්වෙනවද මේක තමයි උප්පත්තිය කියන්නේ. ඉට පස ජරාවට පත්වීම. උපතෝප්‍රතිය තේරුුණානය මකදමේ කියන්න කර. ජරාවට පත්වීම. යා තේ සන්තයේ සන් සත්තානන් තම්මිතා මෙසත්ත නිකායේ. ජරාචීරන්තා කණ්ඩිච්චන් පාලිච්චං වලිත්තවතා ආයුනෝ සංහානේ. ඉන්ද්‍රයානම් පරිපාකු අයං ුච්චතාව සෝචරා. ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්ව නිකායි. යම් කිසි දිරීමක් දයන බවක් දත්නිය පොතුවාඩිය කැදනගතියක්. පැසනගතයා සමරැලි වැටීමක් අයුස පිරිහීමක් ඉන්දීයා මුහකුරායමක් වෙනවනම් මේක කියන් හඳුරවන්්‍ය අපි ජරාවට පත්වෙනවා කියලා. මානයට පත්වීම කතමංචා උසූ මරණයි යාාතයේ සන්තයේ සංසත්තා නම් තම්ම අතම් මා සත්්‍යනෙකායා චුතිචවන්තා භීතුූ අන්ත්‍රදාානම් අච්චුමා නංකාලකිරයා කන්දාානම් බීතුූ කළේපරසනිකේපු ඉදං උච්චතා උස්සූ මරණක්. නය කියර කියන්නේ ඒ ඒ සත්ව නිකායේ ඒ ඒ සත්ත්වයන්ගේ යම්කිසි චුතවීමක් චුතවන බවක්. බිඳීමක් අතුරුදහංවීමක් මච්චුමානණයක් කාල ක්‍රියාවක් ඉස්කන්දවල බිඳීමක් සරීදයේ බා ඇැබීමක් එෙනවනා මෙන්න මේක මාණය විදිහට හඳුන්වන්නේ. එතකුට ජාතිපච්චා ජරාමාණකයන් සත්‍යයන්ට පැනවෙන පුද්ග්‍ර සංඥා බවත් ඒ පුද්ග්‍රර සඥාව නිසා ජරාමාණ දු පැනවෙන බවත් කියරැකිවත් දැම් භාගිවතුන් වහන්සේ සී. මොකදේශනාවෙන් තියෙන අපි දැන් ඔබට දීශනාකරපු ඒ කවුණුත්යක කල පොළගන්න කොටම ඔය ඇත්තන්ට පිෙනේවි ඒ කීරතින් අදහස වැරදිී කියලා. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි අවසරය ස්මීන් වහන්සේ. මිදී ගැනීමෙන් පවක් සිදු වෙනවාද පහදාතෙන්න තෙරුවන් සාණයි කියලා. ලොතරයි බොහෝවිට සූදු ගනයට තමයි ගැනෙන්නේ. සුරාව සූතු ඔබ ඔබ තුළින් අයින් කරන්න ඕන කරුණක්. දුක්මහන්සේෙන් ඔපේන දැහැමි තනයෙන් ඔය ඇතු ජීවත් එන්න ඕන. සමහන් ලොතරැහි මලදී ගැනීම පිනද්ද පවද කිය ඇවුවත් ජේතනාවන් වූ වෙනස් වනආකාරයෙකුත් තියෙනවා පිනක්වන අවස්ථාත් තියෙනම්. ඔය පින්වතුම් සූදුව කොහොම සූදුව බවතේරුන් අරගෙන කටයුතු කරන්න නමුත් සත්පුරුස පින්වර් නම් රජේවිසින් අනුමත කරලා තියෙන ඒ වගේ යම් ලොතරැක්කම මිලදී ගැනීමෙන් පවක් නොවන අවස්ථා ඕන තරම් පෙන්නල් දෙන්න පුළුවන් ජතන චේතනාසා චිත්ත සන්තති හැටි ආකාරයට. සත්පුරුස පින්ගවර්්නී ඊළඟට හලතින පස්්නය තමයි අවසරෑ ස්වාමීන් වහන්ස පළමුවැද නමස්කාර කරමි ස්වාමින්න්වහන්සේ වරාම්යනු දෙවියන් විසින් කර්ණ දෙයක්ද කපු මහත්තුරු කියන පයදි. කරුණාවෙන් පැහැතිලිකර්දන් සේක්වා තෙරුවන් සාණය කියලා. සත්පුරුස පංවර්ටනී වරම් කියල කිව්හාම එතනදී අපිට වරම් දේව්ුවරු විදිහට ජෝතිසේට අනුවතමයි හුඟක් කවරු හබ වෙන්නේ. දේව සම්බන්ධය එක හිතවත්කමක්. ජෝතිසේ තමයි මේසලක්නයට සිංහලත්නයට උු සබලක්ෂණයට උච්චික දනු තුළා මකර ලක්නවලට මේී ලක්නයට මේම දෙවියූ ඉන්න වරම් දෙවියෝ කියලා කියන්නේ. ඒ වගේ ඒ දෙවියන්ව සම්බන්ධ කරන දේවුරු සම්බන්ධවත් විස්තර තියෙනවා. විශේසීම වරන් දෙවියන් ගැන ගත්තහම පින්වර්ත්න එක ඒක දෙවිවරු ඒක ඇන ලෞකික දෙවරු ට්ටික කාලයා ජීවත්තනයි ඒ ඇගේ සහයෝග ලැබෙන උදව්පකාර ලැබෙන ඒ කි සම්බන්ධතාවේ ලැබෙන අවස්ථාතියෙනවා ඒ ලැබෙන උදවපදව් කෙරෙන සම්බන්ධ වන එක වරම් දෙවරු විදිහට සමය සලකනවා. විසේසයම කපිම් කපු මහත්තුරු තමයි හුඟක් කලාවට ඔය සම්බන්ධව කවුණු කාරණ කියන්නේ හැබැව ගොඩා කියේවා බොරුවන්. හඟහක්කේව බොරු නමුත් දෙවියන්ට වරම් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමන්ගේ සහයෝග කෙනෙක්ට ලබා දෙන්න. දෙවර ඉදිරි පත්තිෙන වෛශ්‍රවණ දෙවියන්ගේ වරන්ලාපු යකින්නක්. දරුවෙක්ව දරුවන්ව ගිලගන්නටයුතු කර විදි අපේ ටිපිටිකේ සඳහන් වෙනවා. හුඟක් කලාට යක්ෂයයින් වරම්ගන්නේ වෛශ්‍රමණ දෙවියන්ගන්නේ වෛශ්‍රම දෙවියන්ගේ වරම්ගත්ත යකින්නක් තමන්ගේ සීමාවටයක තමන්ට විංකල්ල තියනෙ භූමි කොටසට ඇතුල්වන අයව මරණයට පත් ක අනු බව කරන කලළුණුත් අපිට තිපිටිකේතුලදී හම්බවෙනවා. ඒළඟට ඔබ හලතියන පස්නේ තමයි අවසරෑ ස්මින් වහන්ස නිතර රෝගවලින් පීදා විඳින්නේෙක්. එයින් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළ යුතු ආකාරයේ පැහැදිලික දෙනු මැනවි. එසේම ස්වාමින් වහන්සේගේ පොත් නැවතත් මුත්‍රණය කළ පසු මිලදීගත හැකි ආකාරේ. එබ්බී පිටිුවේ පලකනමෙන් ඉල්ලමි. ස්මින්න් වහන්ස මේ කරනා සාාසනක සේවයෙන් මේ භවේදීම නිවන්සුුවත්කර ගනිත්වා කියලා. ගුණර පින්වර්න නිතර රෝගවලින් පීතා විදිිත්න්නේෙක් ඒයින් අනිත්‍ය දුක් අනාත මෙහි කළ යුතු ආකාරය කොහොමද කියල ඇහුවෝත්. අතීතයේ නීරෝගීව හිටිය විදිහත් දැන් රෝගීව ඉන්න විදිහත් එක්ක නිරෝගීකම හැමොහොතකම තියන එකක් නෙමේ ඒක ඇතිව නැතුව යන තත්ත්වයක් කියල දකින්න ඕන. ඒවාගේම මේ රූපය චිත්තස්සන දාහතකින්, වේදනා සඥා සංකාරය විඤ්ඥානයෝ එක චිත් අස්සනයකින් ඇතිව නැත්තු යන නාමරූප දරම ගොඩක් විදිටත් දකින්න ඕන. අතීතයේද ලෙඩරුවකබලින් පීඩාට පත්වනු කට්ටිය, එයිම්ම විනාශවෙලා ගිය ආකාරේ, අතීතයේ අනිත් අයගේ නාමරූප ධරමය. නිතරම හීතුවන්ගේ ඇතිවනැත්තුව ගිය තත්තේ ඒයින් පිධාට පැත දුකවභාවේවා ආත්ම විදිඇති ස්තීරෝ නොපැතුනවා නොපැවතුුවාකාර එහෙම අවබෝධ කරගන්නට කටයුතු කරන්නට ඕන. පින්වත්න ඔය ඇත්තෝ ඔය නාමරූප ධර්ම ගැන හොඳින් අවබෝධ කරගන්න. ඒ පිළිබඳව අපි බොහෝ දේශනා පවත්ත ලතියනවතීතයේදී. ඒවගේම තමයි ඔය ඇත්ව අහලතියෙනවා අප විසින් ලියවුුණු පොත්, නැවත මු්‍රණය කළපසු මිලදීගත හැක්්‍ය ආකාරය එබී පිටුවේ පලකනමින් ඉල්ලමි කියලා පින්වත්න මුත්‍රණය විමින් පවතිනවා අපි ඒ සඳහවස්ස කටයොත් ලතියෙන ඔ ඇත්වන්ට ළඟදීම අපි දැනුම් දෙන්න කොහම දේව ලබාගන්න කියලා. ඊනඟට ඔය පින්වතුන් අහලතියන පස්්නේ තමයි? තෙරුවන් සානයි පංවස් ස්වාමින් වහන්ස, ස්වංවින්ධනයේ සිදුකිරීමෙන් පංචසීලයේ කැඩ්නවද. අකුසා සිදුවෙනවද, මානීම් පසු දුගතිය උප්‍රත්නවද ඔබහන්සේට නිදුක් නිරෝගී ස්වේ ීර්කාල්ස් ලබීවා තෙරුවන් සාණය කියලා සත්පුරුස පින්වර්ත්නයේ ස්වංවින්ධනයේ සිදුකිරීමෙන් පංචසීලයේ කැඩ්නවද. අකුසා සිදුවෙනවාද. මානීම් පස දුදගතිය උපදනවද කියර ඇහුවොත්. සෑංවින්දනය කිරීමෙන් පංචසීලය කැරෙන්න ැහැ. හැබේ අකුසල් ගොඩස් සිද්ධ වෙනවා. මානීම් පස දුගතිය උපදින්නත් පුළුවන්. මොකදක ලෝබ මූල හිත්තලට අයිතිකානාවක් හින්දා. ලොග මූල හිත්තර ද කුසල විපාක ලබෙන්න්නේ න කකුසල විපාකයක් නැල දෙන්න ඕනේ. එතකොට පංචසීේයේ කැටනමදිකෙල් හැව පංචසීලයේ කැඩෙන්නනම් තුන්වෙන සිදුපදේ කඩිෙනංග සම්පූර්ණ වෙන වෙනවා. වත්තුම් අග මනියංචය තස්මින් සේවන මිතතා පයෝගී මගගේ න මග්ග පතිපත්්‍යාදිවාසන ඉතිකාමා සචිත්තාරෝ පයෝගී කෝසා හත්තිිකා සේවනය නොකළ යුතු ස්ථේක හා පිරිමියකු වීම ඔයකාංගයක්. දෙවනක සේවනය කරන හිත ඇතිවීම සේවනියයට උත්සා කිරීම සේවනය ඉවසේ හෙවතේ ආසා අදේවිඳීම. ඔන්න ඔය විදිහට පින්ංවති අංගහතරත් තියෙනවා. මේ ඔබ හලා තියෙන ප්‍රස්්නේ දේශවයන් විහිඳනයේදී. සේවනය නොකළයුතු ස්තියක් හෝ පිරිමියෙක්වීම කෙන කාරණා සම්පූර්ණ නැහැ මේ ආදී කවන හින්දා එම සිල්පදේ පිඳීමක් නැති වනාට එයින් පින්වර්ට්නය අපාගත වනා ආකාරය වුණන තකුසාර ඇස්සෙන්න්න පුළුවන් ලෝබමූල හිතින් ඒ කවුන කරන හින්දා. ඉළඟටඔ හලතියෙන ප්‍රස්නේ අවසරෑ පිංවත් සාමින් වහන්සේ. නවගුණ වැලින් ඉතිපිසූගහතාව සච්ඡායනය කිරීමතුලින් භාවනාවක් සිදු වෙනවාද. ඔබ වහන්සේ පාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සතධර්මි අවබෝධ වීවා කියලා. පංහතුනී ඔහු භාවනාවක් වෙනවා. ඔයි පංවතුන්ට පුළුවන් කමලැබෙනවා ඒභාගවත් තිලෝගුර බදුරජාණන් වහන්සේගේ බුදුගුණ අරමුණු කරමින් හිතේකන් කරගන්න. ඒවාගේ පෙරකුසල් අපූරෝට මතු කරගන්නත්. ඒ විතරක්නෙම ඔයත් අන්ඩ පුලුවන් කාන්තියනවා බුදුරජාණත් වහන්සේත් එක්කම තමන් ජීවත් එෙනවා එකට ජීවත්වෙනවාගේ එ සිතිවිල ස්වභාවයක් ඇති කරගන්න. ඒ වි තරක්නෙම ඔය පින්වතුන්නට ලැබෙන ප්‍රතිපදත් විසාල යින්ම් භාවනාවෙන අකුසල්වැඇත් නවබෝති පාසක ධරම වැඩෙනවා. නවහරාදී බුදුගුණ මිනි හැකිරීමෙන්ම නවගුණ වැලින්ි තිබිසූ ගාතාව මිනි හැකිරීමෙන්ම ඔය ඇත්තන්ට බුදුගුණ වැටනම් බුදුගුණ භාවනාවක් බවටඒ එක පත්වෙනවා. ඊළඟට අහලතියන පස්්නය අවසරෑ ගෞරවනී පින්වා සාමන් වහන්සේ. ආසව තරම හඳුනාගෙන ඒවා ප්‍රහානයකදන්නේ කෙසේ දෙයන්න මහට අනුකම්පාාවින් පහතාතෙනසේක්වා, ඔබහන්සේට පාර්තනය බෝධියකින් උතුම් චතුරාර්ෙ සත්‍යය අවබෝධ වීවා තෙරුවන් සරණයි කියලා. තයෝමි අවුසු, ආසවා කාමාස වූ, බවාස වූ අවිච්චාස වූ. ඇත් මේ ආශත්‍රව තුනත් තියෙනවා බවාසව දිට්ටසව කාමාසවගැන කාමතන්හාව, බවාශ්‍රවයගැන බවතන්හාව, අවිද්‍යාසවය කියන්නේ අවිද්‍යාවමූ හොය. එතකොටට පින්වුවත්න අවිද්‍යාව හින්දතමෑ මේ ආශත්‍රවතරම ඇතිවෙන්නේ. අවිද්‍යාව නිසා තමයි ආශ්‍රවතරමයු ඇතිවෙන්නේ. පිවත්න ආශ්‍රව කියල කියන්නේ හුඟක්කල් ඉඳන් එන කලෙස්සුලට නමක් සූහන් මාර්ගීයට පත්වෙන කම්ම මේ කෙලෙස් දරමවල බලපෑමෙන් සත්වයෙක්ට ගලිවෙන්න පුළුවන්කමක් නැහැ. සූහන් මාර්ගහිතට කලින් හටගන්න ගෝත්‍රභූහිත දක්වාම මේ ආස්ත්‍රවයෝතියනවා අවේචී මහ නරකාදී ඉඳලා බවාගයේ කෙළවරවන නේවසං්ඥා නාසඥායතනයේ දක්කාමේ ආස්ත්‍රව තියෙනවා. සිහියෙන් නුවනින් ඉන්න නැති. හැම වෙලාවකම ඇසකන්නාසේ දිවසරීරයේ මනොෝද්‍ර අරයකයෙන් දොළටුහයින්. පින්හවෙත්න හරියට බිඳුණු සිදුරුවේච්ච කලයකින් වතුරගාරන වගේ තම මේ ආශ්‍රවය හට ගන්නේ. පැසවල්ලද තුවාලයකින් ලේසලව ගාරන වගේ ආස්ත්‍රව හට ගන්නවා. මේ ආශ්‍රව ඇති වනාට පස්සේ ඒ ඇගේ චිත්ත සන්තති හරියට මත්‍රව්‍යපානයකරපු්වා අයගේ වගේ සිහිවිකල් තත්ත්වේ පත්ව නපකව තිීතත්වේ නැති වෙලා යනවා. ආශ්‍රව ධර්මකි වුවහාම කාමාශ්‍රවකයන්න කාමරාගේයට නමක්. භවාශ්‍රවකයන් රූපා රූප බවරාගේයට නමක්. එතකොට අවිද්‍යාසවකයන්න අවිද්‍යාවට නමක්. ඒවාගේම තමයි ඇදිිට්‍යආසවක යන මිත්‍යා දුෘෂ්ටීර නමක්. ඒ විදිහයට ඒක කවුන තේරුම් ගන්නට ඕනෑ. තෙරුවන් සෑණය සාමීින් වහන්සේ චෛත්‍යක කොටස් පිළිබඳව සහ. ඒවා කුමනකවනු සඳහා විශේෂ වේදැයි පහදා දෙන්න. විසේසයෙන් ධාතු ගර්බේසා හතරැස් කොටුව කියලා. පින්ුවත්නි ස්ථූපේක අංග වගයක්ත් තියෙනවා. සිලුමින්න කොට කොත් කැරැල්ල දේවතා කොටුව හතරැස් කොටුවෝ ධාතු ගර්භය පේසාවල්ලු පාදම ආදී විදිහට. එද පාදම කියන්නේ අත්තිවාරමට. චෛත්‍ය අඩි තාලමන ඇත්තන් අත්තිවාරම හොඳටශක්තිමත්ත තියෙන්න ඕන. ඉට පස්සේ පේසාවල් පේසාවල්ුවලට මාලක නැත්තම් මේති කියලත් කියනවා. එතකොට මුල් අත්තිවාරම උඩ රවුමට වේදිකාවක් ඉදිට හදනවා. එතකොට වේදිකාව පිංුවත්න විස්කම්බේට වඩා ඉහල මාලකවේදිකාව විස්කම්භ කුඩා වෙනවා. ඊට පස්ස ගර්භය ගර්භයකි වූහාම ස්තූපයක ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න මේ ධාතු ගර්බය තුළ ධාතු ගර්බී ඇතු තව පොඩි පොඩි ගෞරභ විශල ප්‍රමාණයක් තියන පුළුවන්. එතවගේම තමයි හතරැස්කොටුව හතරැස් කොටුවකි වූහාම හතරැස් කොටු ඉදිකරන්නේ ගර්භයට ඉහලී. ඉතකොට ගරබේට ඉහලින්ගිිකන මේ හතරැස් කොටුව ස්තර හඳන්වන්නේ ඉරහඳ කොටුව කියලා. ඒකට හේතු හතරැස් කොටුවේ ඉරහද දෙේ රූප අඹල තියෙනවා. ඉරහඳ සිත්තංකරාද්දි නැගෙනහිරට ඉරුත් ඒවගේ බටහිරට සඳත් තමයි යොදාගෙන හුඟක් කලාවට නෙලීම් කටයුතු කරන්නේ. ඉට පස දේවතා කොටුව. දේවතා කොටියදි හතරැස් කොටුව. මත ගඩොලිින් හැදුනු ෘතාකාර සිලින්දරයක් තියෙනවා. දේවතා කොටුවේ නමස්කාර මුද්‍රාවන් හිතගෙන ඉන්න දේවරූප තමයි තියෙන්නේ. ඊට පස කොත් කැරෑල්ල. කොත්කැරෑල්ලට චත්‍රවය කියරත් තියනවා. චෛත්‍යවල මුලදීදිකරපු චත්‍රවල තිබ්බ කොත්කාරල්ල පස්සකාදෙ ටිටික වෙනස්සෙලා තියෙනවා. දේවතා කොටුවෙන් ඉහල තමයි, කරල්ල තියන එක කේතුවක හැඩේ ගන්න රව්මට තියෙන එකක්. උඩට යන්න යන්න හීනිවෙන්නට ඕන සිහින් වෙන්නට ඕන. එතකොට චෛත්‍යක ධාතුගල්බයට ලැබෙන්න්න ඕන ගෞරවේ ලබා දෙන්න චත්්‍රයෙක් කිරීම කරලාතියෙනවා අතීතියේදී. කොත ඉරි පස කොත කිව්වාම කොත තමයි ඉහලම තියෙන්නේ. එක චූඩාමාණින්ක එතම මුදුනට ගන්නේ. කොතට තූපිකා කියල නමත් කියනවා. එතකොට මෑත කාලීත්නා හුඟක් වෙලාවට රංාලීපිට තඹපිත්තල වගේ ලෝහවලින් තමයි කොට හදන්නේ. එතකොට අපි රුවන්මරි චෛතරජාණන් වහන්සේගේ කොත ගත්තොත් අඩිවිසි පහක් පමණ උස වෙනවා. අවසානයට ඉන්න චෝඩාමානිික්ක, චෛත්‍යක මුදනේම තියෙන චුඩාමානික්්‍ය වලට ගන්න හුඟක් කෙලාවට දුර්ලභ ගණයේ මැනික් කරි. එහමන ඇත්තම් පින් ගුවර්රිද උන්ගක් කලාට පලින් ගුවරග තමයි චූඩාමානිිකෙට උදාගන්නේ. ඊළඟට ඔ බහලතින ප්‍රශ්නේ තමයි තෙරුවන් සානය සාමින් වහන්සේ. දසදාන වස්තුව හා එහි ආනිසංස පිළිබඳව කවුුණාවෙන් පැහැදිරික දෙන සේක්වා. තෙරුවන් සානය සාමින් වහන්ස කියලා. අන්නම් පානං වත්තන්යා නම් මාලාගන් දෙවිලී ඉපනං. සයියා වසත පදී පෙියං දානවස්තුූ බත් මාලු කැවිල්ලි පලතුරු වගේ ආහාරත් තේ කෝපි කිරිවගේ බොනදේ ඇඳුම් පැඳනුත්. ගමන්වලට ඕන කන රථවාහනත් මල් හඳුන් කපුරුවාදී සුවඳවර්ග ඇඟගල්ධන දේව ඒවගේම ඉඳගන්න නිදාගන්ුවමනාකන ඇඳ පුටු කොට්ටමෙට්ටාදිය ල්ල පහන්දල්ලන්න ඕන කරනයි තෙල්ලාදී දේවල් මිදීවල් දසදානවස්තු වෙනවා. දසදානු වස්තුූ පුද පූජා කළහම එයින් ලැබෙනන සන්සේ පූජාකර පුදානවස්තු ව හැටියට එකිනෙකට වෙනස්සෙනම ඔබ පූජාකරන දේ හැටියෙත් තම ඔඇත්තන්ට විපාකය ලැබෙන්නේ. සත්පුරුස පිින්වුවත්නී ඊළඟට ඔබ හලතියෙන පස්නය තමයි තෙරුවන් සානයේ පින්වත් අපේ හා මුදුරුවනේ. පාදන මස්කාරපූරකෝ අවසරයි. දෙව්ලොවක සිත පිහිටුවාගෙන පින්දහාම් කර අද්දී. නිරායාසීම තමසිතර දැන්න සාහ සිතිවිලි පහලවන දෙව්තලයක සිත පිහිතා ගැනීම් උචිතද. නැදහොත් දෙව්ලෝක සයගැනව විස්තර අවබෝධ කරගෙන ඉන් තමන්ට කැමැති දෙව්ලෝක හිත පිහිටුවා ගන්නා ආකාරයේ උචිතද. යන්න මට කවුුණාවෙන් පහදාදෙන සේවා ඔබහන්සේට පාර්තනීය බෝධියකින් උතුම් වූ අචරාමර නිර්වාණය අවබෝධවීම පිස මහත්ඵල මහනිසංස කුසල අනිසංස උප නිසවේවා කියලා. තත් සත්පුරුස පිංවර්ත්නී. ඇයි ඔය ඇත්ත, නිවනට සිත පිහිටවා ගන්න ඇතුව දවිව්‍ය ෝකයකට හිත පිහිටුවාගන්න. න ලබාගෙන තියන මේ මනුස්ස ජීවිතයේදීම ඔබට මඟපල් ලබන්න පුළුව අංකම තියෙනවානේ. ඒ සඳහා ඔයාතු උත්සාවන්තව කටයුතු කරගන්න තවත් බව එකතුවෙන දෙ නිපා මේ සංසාද ගමම් මගේදී ඔය ඇත්තන්ගේ තන්හාව දීවය සම්පත්වලදි කොහො මතුව හිතන්නේනේ. ඒ දැං තිවන රූප සබ්දගන්දරස්ස ස්පස ගැනඇතිවන තන්නාව කොච්චර අමාරුවෙන්දෝ ඇත්තු මර්තනය කළගෙන ඉන්නව ඇත්තේ. ඉතින් දිවලෝකයක් වගේ සම්පත් බහු තැකො ඇත්තු හිත පිහිටවාගෙන ඒවාගේ තැනක උපත්තිය ලැබ අට පස්ස ඔ ඇත්තන්ගේ හිත ඒතන්ාවෙන් ගලවගන්නක ලියෙසි වෙන්නේනෑ. එලසාබ නිවාර මොනකරගෙන කටයුතු කරන්න ඕන. ත් දීවලෝක ගැනම නැතන් දදිවලෝක හයගැයි විස්තර අවබෝධ කරගෙන කැමති දෙව්ලෝක සිත පිටුවා ගන්නවද කියලා ඇහුව නෑ කැමති දෙව්ලෝවක හිත පිටුවා ගන්න නෙමේ බ කටියයුතු කරන්න ඕන නිවනමාරමුණුකරගෙන කටියයුතු කරන්නයි. ඔබ වගබලාගන්නට ඕන. එතකොට දේවතා නුස්සති කියෙලා අපේ භාවනාවකොත් තියනවා ඒ තමයි දිී්‍යලෝකවල දේවත්තයට පත්ව කරන තමන්ගේ සද්ධාදී ගුණ දෙවියන්සාකස්ථානයේ තියලා සිහිකණක දේවතානුත්සතිය වෙනවා. එතකොට දිවලෝකවල දෙවිකෙනෙක් බවට පත් කරන තමන්ගේ සද්ධාදී ගුණධර්ම දෙවියන්සාකස්ථානයේ තබලා සිෙහි කිරීම තමයි දේවතානුසතියවෙන්නේ පිින්ුවත්නී ඔය ඇත්තු සිත පිහිටුවාගන්න එපාදීව ලෝකයකට ඔය ඇත්තු හිත පිහිටවාගන්න සුන්දර වූ නිවන්න දකින්නටම. සත්පුරුස පින්වුවත්නී ඊළඟට හලතියෙන පස්නේ තමයි කල්්‍යයානනි මිත්‍ර පින්ංවස්වාමින් වහන්ස. ඉල්සියාව සම්පූර්ණීම ප්‍රහනය කරන කෙන අනාගාමී වන බව බුදු හාමුදු දීශනා කොට තිබීද. පුවත්න ඉරිසිියාව කියන්නේ දේශ සිත්වල ඇතිවන එක්තරා තත්ත්වයක් විතරයි. ඉරිසිාව විතරක් සම්පූර්ණයම නැති කරල දැමුත් අනාගාමී වෙනවාද කියල බුදුරජාණන් වන්සේ දේශ්නා කළේ නැහැ නමුත් අනාගාමී වෙද ඉරිසියාව සම්පූර්ණයම නසලදානව ඉරිසියාව දේශ හිත්වලේන එක තත්ත්වයක් විතරයි. එතකොට ඉරිසියාව අනාගාමීය සිතින් නසලදානවා. කබලිංකාර ආහාරේ පිරිසින්ද පත්වේක්ෂා කොට අනාගාමී විය හැකි බව බුදුජාණන් වහන්සේ දීශනා කොට තිබේද. බලිංකාර ආහර විතරක්නේ මනුව සංචේත්නා පස්ස විඤ්ඥාන ආහාරත්තෙක්ක සම්මාධිට්්‍යයාආදයක්ත් ඇතික කරගෙන නුවැති ඇත්තුූ බෝධිපාසක ධර්ම දියුණුතියුණු වන විදිර කටයුතු කරමින් නිවන්දකින්න කටයුතු කරන්න ඕන එතකොට පත් කබලිින්කාර ආරයේ පිරිසින්ද. පත්තවේසා කොටනාගාමි විය හැකිද කියලා ඇහුවත් ඒ සඳහා අනකෝත් බෝතිපාසක ධර්මත් වැඩනි විදිහට කටයුතු කරගන්න වෙනවා. එතකොට ඒ විදිහට දේශනා කළ තියෙනවනා ඒ කාරණනා දෙක ටිකින්ටික පුහුණු කරනාාකාරය අනුකම්පාාවෙන් පහදා දෙන්න කිලාහල් තියෙනවා අසම්පූර්ණ කාරනා දෙක අකේ දෙක. ඉල්සිියාව දේසේ එක කුතරා කොටසක් කබලිංකාර ආහාර සතර ආහාරවල එක ආහාරයක් බෝධි පාසික ධර්මය වැටන විදිහත් තමයි ඔබේ භාවනා කටයුති කරගන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන පශ්නේ තමයි තෙරුවන් සානය පින්වා සාමන් වහන්සේ ඉස්ට දේවතාවන් ගන අසා ඇත්තෙමු එහි සත්‍යතාවේ පැහැදිලික දෙන සේක්වා ඔබවහන්සේ නිවන් සුවයෙන් සැන සෙත්වා කියලා පින්වත්නී හැම දෙනාගේම ජීවිතවලට උදව් කරන දෙවිකනෙක් ඉන්නවකරට ජෝතිස්සය උගන්නනවා බුදු දහමෙහෙම ගන්න නැහැ. ඒ ස්ට දේවතාවන් වහන්සේලා කර තම ඔවු හඳුන්වන්නේ. ජෝතිස්සේ එහම නැත්තා හින්දුආගමික බලපෑමාදී කවුණුවලින් විස්ටදීවතා කියෙන කාරණ ගොඩ සමාජ ගත වෙලා තියෙනවා. සාමාන්‍ය වාහාරයේ නං ස්තදේවතාවන් වහන්සේලාට කුල දේවතාවන් කෙලා කියන අතීතය නං කුල දේවතාවන් කර හැඳනුව ස්වාමන් වහන්සේලා. මෑඇත වෙනකොට වාමීන් වහන්සේලා හඳුන් පේ වචනය ඉස්ට දේවතා කියලාට ලක්නයට හිමි ඒ දෙවී අන් දෙවරුම හඳුන්වන්නේ යොදන්නත් පටඟරන් තියෙනවා. එතකොට ලක්නවලට හිමි දෙව්වරු ඉන්නවා. එය බෞද්ධකමීට නෙමි ඒ ජෝතිස්සය මත යනුව තුලාලක්නයට පිහිට වෙන්නේ සීලක්ස්මී දෙවගෙන කියලා තම එයයි කියන්නේ. මේසලක්නයට මහාබ්‍රහ්ම දෙවියන් කතරගම දෙවියන්, ප්‍රසබලක්නයට ලස්මී දේවමෑනියන්, මිතුන ලක්නයට විශ්න දෙවියන් කටකලක්නයට පත්තිනි දෙවියන් පාර්වතී දෙවියන් දේවමෑනිවරු දෙපල සිංහලක්නයට කතරගම දෙවියන්, සිවයේස්වර දෙවවරු ඒවාගේමසලක්නයට මහාබ්‍රහ්ම දෙවියන් කතරගම දෙවියන් පෘසබලක්නයට ලක්ස්මී දේවමෑණියන් මිතුන ලක්නයට විශ්න දෙවියන්. කටකලක්නයට පත්තිනි දීවමෑණියම් පාටවතී දවමෑනියන් සිංහලක්නයට කතර ගම දෙවියන් ඒවගේම ක්‍යයාලක්නයට විස්තු දෙවියන් තුලාලක්නයට ලක්මී දෙවියන් වි්ිලක්නයට කතර ගම දෙවියන්, දනුල්ලක්නයට මහා බැහක්ම දෙවියන් සරස්සති දේවමෑනියන් මකලක්නයට සී විස්්නු දෙවියන්, කුම්ඹබලක්නයට විස්නු දෙවියන්, මීනලක්නයට මහා බ්‍රහ්ම දෙවියන් කතරගම දෙවියන්, සරස්සති දේවමෑනියන්, ඔය විදිහට ජෝතිස්සේ උගන්දනවා. හැබැ ජෝතිස්සේ ඒ විදිහට ඉගැන්නුවට පිංවුවත්න ස්තදේවත වුන් කියලා කෙනෙක් ගැන ඇ ධර්මයහිෙම සඳහං වෙන්න. නමුත් අපට උදවප කාර කරන දෙේවරු ඉන්නවා එනිසා ඔයා ඇත්තෝ දෙවියන්ට පුුණ්්‍යානමෝත්නා කරන්න ගම්බාර දෙේවරු අවට පදේශල දෙවරු ස්ථානයට ඔබට සම්බාන්ජන්න පුළුවන් දේවරු පින් අනමෝදන් වීවිහල දේවරුත් ඒව දැගෙන ඔබට අසර්වාදකළ ඔබවත් රැකීී. දෙවියන්ට පින් අනමෝදංකිරීමම් කරන්න ස්ට දේවරු ගැන් සඳහංවෙන්න ජෝතිසේ. ඊළඟට හලතින පස්්නේ තමයි අවසරෑපින්වා සාමින් වහන්ස මේ මාගේ ගැටලුවක් නොවී මගේ යහළුවෙක් මගින් අහපු ගැටලුවා කවුණාවෙන් පහදා දෙන්න සාමීන් වහන්ස. ඔබ හන්සිේ නිදුක් නිරෝගී, දීර්කාවය සම්පත්තියේ පාර්ථනා කරනව කියලා ගැටලු ඉදිරිපත් කරනවා මං බුදුදහමට ගොඩක් ලැදි කෙනෙක් නෙමෙයි. ඉස්සර බනක් අහන්නවත්මං කැමති නැහැ. ඉ ඉස්සර ඒත් මං යාලි වෙලා හිටපු අයියා මාව ගොඩක් බුදුදහම් පැත්තට යොමු කරා. මන්දැන් ගොඩක් බනහනවා. දරමී හැසිලෙනවා. බුදුදහමට ගොඩක් ලැදි වුණා. ඒත් එක්කම නංගි මට කරදරමයි ජීවිතයට ආවේ. මං කලින් හරි සතුටින් හිටපු කෙනෙක්. අනේ මන්දා බුදුදහමට ලංවෙන්න ලංවෙන්න මගේ ජීවිතයේ සතුට නැති වුනා. කරතරමයියාාවේ ඔයාට මේකට උත්තරයක් නැත්තං ඔයා දන්න සාදුකනයගෙන් හරි මේකට උත්තරයක් හොයලා දෙන්නකු. මා බුදුදහමට ලංකරපු එයාවත් මට නැති වුනා. මගේ ජීවිතයේ කාදර විතරක්මඋනාා. විතරමක්උනා කියලා. සත්පුරුස පිින්වත්න ඒ පින්වතියට කියල දෙන්න. ඒ යාලූුණු. වතා අහිමි වනත් මුළු සසරම සූපත්කයන මාර්ගයක් අද ඔබතුන්යයට ලැබිලා තියෙනවා කියලා. බුදුදහමට ලංවීමනි නිසා ධර්ම සවනය කරපු හින්දා පස්න ගොඩක් ඇතිවුණා නෙමි අද ඔය විදියට ආරක්ෂා වෙලාහරි ඉන්නේ බුදුදහමට සමී පුනොහින්ද කියලා කියලා දෙන්න. සමන්ට ආයුස ලැබෙන වානයේ සැපේ බලිය ලැබෙන නිදුක් නිරෝගීකන් ලැබෙන දෙලෝම තිියුණුවන ඒවතුම් මඟ දැනගන්න ලැබුණ එක කොච්චර වටනවද. අතීතයේදී ධර්මයට සමීපවෙන්න නැතුවයි හිටිය කාලේ බිනෝද වනාට විවිධාකාර සතුට හොයාගෙන යන කම පාවිච්චි කළාට ඒ කාලෙ කරගෙන් තිෙන් හුඟක් අකු සලකරම හැබැයි දැන් තර්මයට ලැදිවෙලා ධර්මානුකූලව ජීවත්යදි කරගන්න ගොඩක් කුසලකරම ජීවත්වෙනකොට ජීවිතයට එකක පස්න එනවා ඒ ඇතිවන ගැට්ලුුවලට විසදුන් ලබාගන්නකමේ බුදු දහමතුළ උගන් ැනවා පෙෙන්වතා අහිමුණටකමක් නෑ ඒ ඔබේ වාසනාව කලා හිතන්න ත්තරදර වැට ඒ හැම කරදරයක්ම ඔබේ ජීවිතයේ ලස්සනම කරන දී බවට පත් කරගන්න. කරදර ඔබේ ජීවිතයට ආසිරවාදයක් කරගන්න. විසේසයේම ඔය ඇත්තග ජීවිතයට ලොකුම සම්පත බවට කරදර පත් කරගන්න. ඒ කියන කරදර හයක යෙ කලන්න. පින් හතුනි ඔයඇත්තු ඇහෙෙන් එෑ කියලා සඳහන්කලා තියනෝ දැන් ඇහෙන වැට කියලා පිහිතනවා ඇහෙන් ඇත්නම් ඔඇත්තු කොමෙන්ට විදිය තදා සිදිරිපත් කරන්න. අහලතිබ පස්්නවල කලින් පස්්නයට පිළිතු ලබා දිනකොට ඔපට කැහුන් නැත් නම් නැවතත් අපීම පස්්නය කියලා එයටු පිළිතුූ ලබා තින්නම් හැමදිනාටම ඇහෙනවනං ඒබව සඳහන් කරන්න. අවසරයි පින්වස් කල්්‍යාන මිත්‍යයන් වහන්සේ. සාමන් වහන්සේ ක් තරා විිස්සූන් වහන්සේ දෙනමක් විසින්. අවධානය කොටම් පවසන්නේ. සත්වයාගේ ආරම්භයක් අවසානයක් නැහැ. සත්්‍යයා නිවනින් පසු සිටි. භාගිවතුන් වහන්සේ ධර්මය දේශනා කරවූයේ සත්වයාගේ නිරෝධය කිරීමට නොවී. දුකනිරෝධය කිරීම සඳහාය. නැතිනම් පැවැත්ම නැතිකිරීම සඳහා නොවී, දුකනැති කිරීම සඳහා යන්නේ. මේ බව උන්වහන්සේලා අවධානය කදමින් ප්‍රකාශ කරන්නේ. සූත දේශනා තුළි මීට කිසිම කෙනෙකුට එසේ නොවි යන්න පෙන්වාදිය නොහැකි බවාත්්‍යය. ඒ එසේ නොවනවග තේරවාදී සූත්‍රපිටකයි මුල්නිකායට අනුව සහ සුත්තනිපාර්තයට අනුව පෙන්වාදිය නොහැකි බවය. පින්වත් සාමීන් වහන්ස මේ සම්බාන්ධයෙන් පැහැද ලිකිරීමක් ලබාදනු මැනවි. පින්වත් ඔබහන්සේට. නිදක් නිදෝ ගේස්ුව දීර්කාවස වේවාතේරුවන් සානෑ කියලා. පින්වත්න ඔය පින්වතුන්ට අපි කෙතිෙන්ම කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේලා දෙනම කියන්නේ බොරු හින්ද ඔබේ ජීවිතයට පුදුම සැනසිල්ලක් ඒ කියනෙ එක ඇහුන්කන් දෙන්නේෙත් නැතුව අසත්පුූස සේවනයක් කෙළෙහිතුලා අයින් කළතානයක. ඒවෙන් වචනවයකන එකත් තේරුමක් නැහැ අපරාධන කාලේ එනිසා සත්‍යයාගේ ආරම්භය අවසානයේ නිවන ගැන දුක ගැන දුක්ක නිරෝධී ගැන උන්වහන්සේ ලාට තියෙන දැනුම මිත්‍ය දැනුමක්. එනිසා ඔය ඇත්තු පරමාත ධර්ම අනෝදකිමින් කටයුතු කරන්න එම දේශනාස්සබනය කිරීමක් වත් නොකර ඔහුම අහින් කරන්න. ඊළඟට හලතිීන පස්්නේ තමයි, අවසරය සාමින් වහන්සේ. ක් බුදුරජාණන් වහන්සේ පිඩපාතේ වටන විට කාන්තාවක් ධනයේ පිළිගන්වා. නැවත ඒරැගෙන මහාකාසය මහරාතන් වහන්සේට පිළිගැන් වූ බව අසාති වේ. එම කාන්තා බුදුරජාණන් වහන්සේගේ මීට පෙරසසරේ කිසිම ආත්මභ ආත්මයක දානයක් නොලැබූ අයකු බව අසා ඇත. එනම් බෝසතාණන් වහන්සේගේ ඥාතියකු මවහෝ පියාහෝ නොව අයත්. මේ විස්සයේ සිටියාද කවුණාවෙන් පහදා දෙන්න කියලා සත්පුරුස පින්වත්නී කතාවේ තියෙන විදිී සමහරේවා නිවැරදිව සඳහන් වෙලාන්නෑ ඔය ඇත්තන් අහබු තියෙන පස් නදී නමුත් එතනද මෙහෙම තේරුන් ගන්න එකනෙකාට නෑදෑ පැඳීමම් හිතවත්කං ගුඩ් නැගෙනායකින් මේ සසර පිරිලා තියෙන්නේ. එහෙම නැතිකෙනෙ කොයාගන්න නැති තර එම බැ වෙන්නත් පුළුවන් බැම්මි්දිිු සසරයේදී ඒ ඒ අයට කැලිපන්නේ ඒ ඒ ධාතු වලින් යුක්ත ඒ ඒ සත්ව කොට්ටාස එල්සා එකිනෙකාගේ ඥාතීත්‍රය නොවනු අවථා ඕන තරන් තියෙන පුළුවන් එ උනු අවස්ථාත් ඕන තරම් තියෙන පුළුවන්. ඊළඟට අහල තියෙන පස්්නේ තමයි අවසරෑපින් වස්සාමන් වහන්ස හොටෙල් එකක ආපනසාලාවක වැඩකරන කෙනෙකු පාරිභෝගිකයුකු විසින් මත්පැන් ඇනෝමක් ලබාදුුම් විට. එය ඔහුට හෝ ඇයට ලබාදීම සිදු කරයි. ඒ හෝගේ රාජකාදය කොටසකි එසේ කරන විට ඔහුට මිච්චාජීවයක් සිද්ධ වන්නේද තෙරුවන්සානය පින්වස්සාමිල් වහස ඔබහන්සේ පතන්න අවබෝධියකින් නිවන් දකිත්වා. පින්වුවත ඔබ හාම්පුතානමි ඔබශ්‍රීවකයා. නමුත් නොකල යුතු වෙළදාම් පහත්තියෙනවා. වසවිසවෙළඳම. අදාම මදා මස් පිසේ සතුන්වලදාා මත්‍රව වෙරදාාම වගේ තමයි වහල් වළඳදාම. එතිනි මත්‍රවි වළදාම නොකළ යුතුයි. මත්‍රවිවෙළදාාම නොකර යුතු. හැබැයි පින්වත්න සම්මා ආජීවයට අයිති වන මේ මත්‍රවි වළදාාමේ දී ඔය ඇත්තු සේවකයක් විදිහට ඔබ රැකියාව කරන ස්ථානයේදී ඔබට කරලා තියෙන ඇනුමක් අනුව තමයි ලබා දෙන්න වෙලා තියෙන්නේ. එ ඔබේ රැකියා බවට පත් වෙලා. එතනදී ඔය ඇත්තු නොකළ යුතු රැකියා වංවලද තමන්ගේ රැකයා ස්ථානයක තමන්ට ඕනනි විදිහයට කටයුතු කරනවානෙමි නියෝගයක් අනුව වෙනත් ස්ථානයක රැකයාා කරන කොට සිද්ධවන් දෙයක් නිසා හරියට අර වැද්දාගේ බිරිඳ ස්වාමයාට ඒ වැද ආයුධ ටික දුනුවිතල් ටික ලබාතුන්න්න සෝවාහන් වෙලා ඉදි වගේ ඔය ඇැත්තන්ට වඋනත් ඒක අකුසලයක් වෙන්න හැ ඔබ රාජචකාරය. හරියට ස්ට කරන්න පිංවත්න සසර භයානක කමී ක ස්වභහවයක් තමයි අපිට කොච්චර නිවැරැදිව ධර්මානුකූලොව ජීවතයන උත්සාහ කළත් කොහෙන් හරි වැනි ඇසුරක් ලැබෙනවා. නමුත් ඔබේ ෝමනාවටය කරන දෙයක් නොවන් නිසා ඔබේ චීතනා චිත්ත සන්තයතුළේ වැනිකුසල ධර්මකොඩක් පැළ පැදියංගලා නැති නිෙසා ඔය ඇත්තව බයි නැතුව ඔබේ රැකියාව කරන්න. ඊඟට අහලතින පස්්නේ තමයි අවසරෑපින්වත් කල්යාානිිමිත්ත ස්වාමින් වහන්ස. චෛත්‍ය ගරභයේ ටැම්පත් කිරීමට මැණක් මාලයවලලුව මුදවාදී රත්තරම්බාණ්ඩ පූජාකයනු දක් නැත් ලැබේ. එසේ සිදුකරන්න කුමක් හේතුවක් නිසාද, කුමන හේතුවක් නිසාද. මෙනි මැනික් සහ රංආභයනවලට වැඩුම් පිදුම් කිරීම සුදු සුදයන්න කවුුණාවෙන් පහදාදෙනසේක්වා තෙරුවන් සාණය කියලා සත් පුරුෂස පිංවර්නී සර්වක්න ධාතුන් වහන්සේලාට ඔබ වැඳුම් පිදුම් කරන්නේ. චෛත්‍යක තැන්පත්කන සර්වක්න ධාතුන් වහන්සේලාට වැඳුම් පිෙනුම් කරන්න. නමුත්ඒ පූජනීය සර්වාගන ධාතුන් වහන්සේලා ළඟ. මැනක් මාලවල්ඩු මුදු රත්තරම්ඒ වගේ බාණ්ඩ පූජා කරනවා. ඒ පූජාකරන හීතුකානා ගොඩත් තියෙනවා. එකක් තමයි ඒ චෛතරාජාණන් වහන්සේ ලඟට දෙවරු හෙමනිිතර වැැඳුම් පිදුම්කරන්නනකොට දෙවරුවර මැනිික් රත්තරහම් වගේ දේවාලල ඇසුර ප්‍රිය කරනවා. ඒක කාරණාව තවකානාවක් තමයි. එවැද වටිනවස්තුූන් තැන්පත් කළ තියෙද්දි. රාජච්චයේ ඒවාගේ විවිධ නිලධාරීගේ ඒවාගීම ගම්වැසියන්ගේ සංගරත්නය අවධානී නිතරම මිස්ථානයට තියෙනවා. සද්ධාව නැතිකනේගුණ තවදාන නිතර තියෙන නිසා සර්වක්ඥ ධාතුන් වහන්ස ගොඩා සුරස්සෙට වෙනවා. විනාස වෙන්න. ඒවාගේම තම අනාගතයේදී චෛත්‍රදාරජාණන් වහන්ස අම්හෙකින් ගරා වැටුුණොත්. ඒ නැවත තිබුණු තත්ත්වයට පත් කරන්නට, ර තියන සම්පත් උපකාරත්වයෙනව හරියට අතීතයේදී. වැව් හමුණු හදනකොට ඒ වැව් කඩා වැටුනොත්, ඒ වැවවිනාසවුනොත්. ඒවැව වරු විනාශවෙලාගේ ඕතින් ඒව නැවත යතාතත්වයට ගන්න පුළුවන් විදිහට, ඒ ඒ ඉදිකිරීන් කරපු රජවරු විසින්, යම්යන් නිදං ඒ ස්ථානවල තැන්පත් කරලා තියෙන වගේ එහෙම ප්‍රයෝජනතත් ගන්න පුළුවන් ය ඇත්තු වැැඳුම් පිදුම් කරන්නේ ඒ තැන්පත් කරන මාලවල්ල මුද කරම්ඹුවලට නෙමේ ඔබ වැඳුම් පිඳුම් කරන්න ඒ තැන්පත් කරපු සර්වඥ ධාතන් වහන්සේලාට. ඊළඟට උබව අහල තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමන් වහන්සේ එදා දවසට පැෑ හැටක් තිබ්බනම් ධාතු පයනිර්වානයට අපි මේ කියන දෙදහස් හාරසිය අවුදුගන්න හරිද කියලා පිංවත්න පැය හැටකවවේ දවසට සිංහල පැහවලී එක පට්ලවගන්න එපා විනාඩි හැටක් සිංහල පැය එකක් සිංහලපැය හැටක් . එතකොට සිංහලකමේට දවසක් කොටස් හැටකට බෙදනවා. සිංහල දින ගණන්කරපු ක්‍රමේට අතීත දවසක් කොටස් හැටකට බෙදවා. දිනකට පැෑ හ හැටක් එන විදිහට. එතකොට එක ව සිංහල පැය හැටක් එන විදිහට තමයි බෙදුවේ. සූරය උදාවත් එක්ක තමයි. එතකොට දවස පටන්ගන්නේ. ඒකෙහින්දා වර්තමාන ඉවහාර ඔල්ලෝසු පැයකට සිංහලපැය දෙක හමාරක් යෙදෙනවා. ඉර උදාවෙන් දවස පටන් අරගෙන දවස අවසං වෙනොට සිංහලපෑ හැටක් ගන්නවනන් දවසට ඉතින්දි වර්තමාන ඔලෝස පැයක් අපිට සිංහල පැෑකමින් දෙක හමාරක් වෙනවා. ඒ වගේ දවස්තියක් මාසේකයි. වගේ මාසදුල්හක් අවුදු එකයි. මාසතුනක් කාර්තු එකයි කාරතු හතරක් අහුදු එකයි ආදීවිදියට සිංහල ගණන්කිරීමේ ක්‍රමය අරගෙන තියෙන්නේ ඒක පටල වගෙනෑ ඔබ මේ අහල තියෙන්නේ ස්වාමින්න්නහ සෙදා දවසට පෑහැටක් තිබ්බන අං කියේලා පැහ හැටෙක්වීමේ සිංහල ගණන්කිරීමේ ක්‍රමය. භාගිවතුන් වහන්සේ පී නවාම් පෑමේ වසර දෙදා සාරසිය ගන්න කිසිරි වෙනසක් නැහැ. ඊළඟට ඔ හලතියෙන පස්්නේ තමයි පින්වස්වාමින් වහන්සේ. අපි බුදුරජුන්ට පිදීමට මල්ගන්නාවිට, ගස්සල බිම්මට්ට මේ තිබෙන මල්. හෝ! බිම්මට්ට මේ කුඩාගස්සල මල් ගැනීම නුසුදුසුද. එසේම බුදුරජාණන් වහන්සේට පිදීමට නුසුදුසු මල්වර්ග තිබීත උදාහන වද මල්. කවුණාවයෙන් පහතා අදෙනසේක්වා ඔබහන්සිට නිදුක් නිරෝගී සවාත්්‍රියවා කියලා. ඉංවත්නි ඔයා ඇතු ාගවතුන් වහසට මල් පූජාකාන ගන්න කොට මඩයි විසරුණු ඒවාගේම රුඩුගෑවුණු දුරුවාලොවනු අපිලිසිත වුණු ඒවාගේම සතුන්ගේ ඇගේගෑවුණු බිම්මට්ටමී තියන මල්වරක හුඟක් කලාවට ගන්න හුඟක් කලාවට ගන්නේ පිරිසුදු මල්වර්ග. දූවිල්ලට හසුුවන්න ඇති ඉහල තියන අපිරිසිදුනොවනු පිරිසුදුමටමේ තියන මල් තමයි, හොඳමදේ තම මල්ගසකුණත් හොඳමදේ තමයි බුදුරජාණන් වහන්සට පූජා කරන්නේ. එතකොඩ බුදුරජාණන් වහන්සේට පූජාකකිීම නුසලුසුමල් වරග තියෙනවදි කියෙල හුවොත් අීතයෙම වි සඳහනක්නෑ වර්තමානය නං එහෙම සඳහන්කර නව එහම වර්තමාන් දහම තියෙනවා කියලා සමාජ සම්මත හදාගෙන තියනවා වද මල් වගේ ඒවා. හොඟක් කෙලාවටාර අතීතයේදී රජවරු. දඩුවන් දෙනකොට වද මල්දලින් මහලා හත්ලහෙම සකස් කරලා ඒ වදකයින් ලවා ඇහිරි හැරකරමින් ඒ මරණ ස්ථානයට අරගෙන ගියා වගේ කවනෙහින්ද. ඒවාගේ මල්වාර්ගයහමු ගක් කලාට පූජායකාන නොගන්න තත්ත්යක් ඇවිත්තිී නවා නමුත් පර්තමානදී ඒතරන් තකන්නත් නැහැ. ඔය පින්වතුන්ට අවස්ථාව ලැබෙන විදිහට භාගිවතුන් වහන්සේට ඔබට පූජාකාන පුළුවන් මල්වර්ගවලින් උතුම්පුත පූජාව පවත් මහන පින් ැස්ක. ඊළඟට අහලතියෙන පස්ස්නේ තමයි පින්වත් හිමියනී ධාතුන් වහන්සේලා නොමැති කාණ්ඩුන් වහන්සේ නමක් අප නිවසී ඇත. එසේ කරණ්ඩුවක් නිවසේ තබාගෙන වන්දනාමාන සුදු සුද. ඉර්දීෙන් ධාතුන් වහන්සේල්ලා වැඩම කරනවද. ඔය ඇත්තන්ගේ නිවසේ හිස්හිස් ධාතුකාණ්ඩුවක් තැන්පත්කරගෙන වන්දනාමාන කරනක කොච්චන හොඳද. ඒදීන් දාාතුන් වහසල වටනවාට වඩාවෙන්න පින්වර්ටනි බලසම්පාන්න දෙවරු පුද පූජාවන් වෙන්නේ නැති තැන්වලින් ධාතුන් වහන්සේලා වඩම්වල පුද පූජාවන් වන ස්ථානවල්ට ලබා දෙනවා එවැනි පූජන එවැනි තැන්පැත් කිරීමම් ක නො ඔබේ නිවෙස්සොල ඔබ හිස් ධාතුකා්ඩුවත් තැම්පත් කළවත් පිළිවෙත් කරද්ද ඇඳදිවවරුන්ගේ සම්බන්ධතාව අනු ඔබිය ආරාත්නාව අනුව සමහර ධාතුන් වහන්සල වඩම් ෝගෙනයි විත් තැම්පත් න්න පුළුවන්. ඊළඟට ෝ බහලා තියෙන ප්‍රස්්නය, ෞරහණය පූජනීය වන්දනීය පින්වා ස්සාමින් වහන්සේ වර්තමානයේ සමහර තැන්වල ඇසෙන කතාබහක් තියෙනවා වාද විවාදවල පවා ඇසේ තිබෙනවා කෙනෙක් මියයෑමින් පසු අවසං චුතිසිතනුව උපතක් සිදු නොවන බව. උදාහන වස්සයෙන් දින දෙකක්වඇස බිරිඳෙක් ම අනවිට. කාමරාග පටික හටගන් හට නොගන්න නාබැවින් කෙසේ නම් භවයක්කදාා යන්නේද යනවග පෙහෙරිිකාවක් වී තිබේ. යම්කිෙනෙක් තුළ අනුසේ ධර්ම තිබේ නිසා මෙසේ වන බව නොදැන අනවබෝධී නිසා වැදිිමතෙන් සිටි. මෙ අනුසේ ධර්ම මනවාද. සැපවීටනා දුක්වීත්නා සැපදුක්වේත්නාවලින් අනුසේ ධර්මතා වැඩෙන ආකාරය ඇහැදලිකරදනමෙන් ගෞරවයෙන් අප කෙරි අනුකම්පාාවෙන් ඉල්ලා සිටමි ටෙරුවන් සාහය ඔබ වහන්සේට කියලා. කවුණාවන්ත ගුණපර පින්වර්නයේ චුතිසිතට අනුව උපතක් සිදු නොවන බව කියලා ඇහුවොත්. චිත්තවීතියක සිත් ඇතිවීමේදී මානාසන්න වෙලාවී ඇතිවන අවසං චිත්තවීතියේ ඇතිවන අවසං හිත චුතිසිත. එක භවේක අන්තිමට ඇතිවන හිත. ඒ අවසාන මානාසාන චිත්තවීති අන්තිමට ඇතුු ඒ හිතට අනුව උපතක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ හිත හැම අතිම්ම ඒ වර්තමාන භවයි බවාාංග චිත්ත සන්තතියට ඇත්පතිසන්ධි හිතට සමාන කන්දක්වන හිතක් හින්දා. එක විපාක විඤ්ඥානයක් හින්දා. ඒ චුතිසිතට කලින් ඇතිවන ඒ වීතියේ ඒවීතියේම චුරිසිේත්ත කලින් ඇතිවන ජවන්සිත් පහට ලැබනිි විපාක විඤ්ඥාණයක් තම එපති සන්තිවිඤ්ඥානය වෙන්න. ඒ ජවන්සිත් පහට කරමකරම නිමිති ගත්නිමිතිකින් අරමුන්තුුණ එකක් ගන්නේ. දින දෙකක් වයස බිරිඳක් මේ යනකොට කාමරයග පටික හට නොගන්නාහහින්ද කොහොමද භවයක් කරා යන්න කෙ හුවත් ඒ බිරිඳාගේ ආයුකාලයේ මේ මනුස්ස ජීවිතයේ දවස්ථග කාලයක් වුණාට මාස දහයකුත් මවකුස හිටියාට ඒ බිරිඳාගේ අපරාපරිය වේදනිය කර්ම කොහොම ඇත්ත මෙතින්දදි කාමරාග පටිග විතරද කරම වෙන්නේ සිතත් සිතේත්න චෛතසිකත් ඒ ඒ කටයුතුවල යුතුවාලන ඒ චීතනා ස්වභාවේ නිසා යනකු චේතනාවාදී කර්මය බවට පත්තන හැම දරමයක්ින් දම කරම විපාකාම්භ වෙනවා. එතනදී කරම කරමිනිමිති ගත්නිමිතිින් අරමුණු තුනින් එකක් ගද්දිී ඒක මේ භවයට අදාළ වෙන්නා පුළුවන් කලින් 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 ආත්න භවසේ දහස් ගනම් පාණකතාන්දරයට අදාළව වෙන්නා පුළුවන්. ඒසා චුතිසිත්ට අනුවම් පතිසන්දිය සිද්ධ වෙනවා කිය න මෙතැන්ට යන්න එපා ඒ එක නෙමෙයි උත්තරය ඒ මානා සංචිත්තවීතිය චුතිසත්තත් කලින්ගේ බවාංග බවංගාදයට ඇති වෙනවන්න ඒ දාරම්මනාදී ඒවටත් කලින්. ඇතිවන ඒ ජවන්සිත් පහට අනුව තමයි විපාකේ ලැබෙන්නේ ජවන්සිත්වට ගන්න කරම කරම නිමිති ගත් නිමිරිකින් අරමුණ මේ භවයට හෝ අතීත බාවලට අදාළ වන ඒවා මේ භවී නැත්තං අතීත භවයට අදාල යම්කිස කුසලරම අනුව යන්කිසි අකුසල කරම අුව ජුති එම්පාසේ ප්‍රතිසන්දිය සිද්ධවෙන්න පුළුවන්. අනුසේ ධර්ම ගැන හලා තියෙනවා එතකොට ඒ පිින්වත්න අරමුණු මතු වෙනකොට ඒකැන් යම් යම් අරමුණුත්තික්ක අරමුණු හමු වෙනකොට චිත සන්තතිය තුළ මතුවන කාම. බව දිිත්්‍යයාදී ධර්මතා තියෙනවා. එතකොට අරමුණු හමුවෙනකොටේ මතුවන ඒ ධර්මතාාව අති සේම්භයානකයි ආසව අනුසේධර්මය ඔබේ චිත්ත සන්තතිවල නැති කරගන්නට ඔබ කටයුතු කරගන්නට ඕන සැපවීත්නා දුක්වීත්නා සැපදුක් නොවන මැදහත් වේත්නා ගැන ඇව් හාම පිින්වර්ත්නී සෝමණස දෝමනාස ෝපික්කා කියෙන වීත්නා තුනේ යම් වේත්නාවා චිත්තසන්තතිය කනිවාරී ඇතිවෙන්න ඕන ඒකට ආස වනුසයාදී ධර්ම විශේය හි. තවත් හේතුත් තිබෙනවා. ඊළංඟ ටහලතියෙන පස්්නය තමයි අවසරෑ සාමීන් වහන්සේ. සීලංකාවේ මිනිසුම් වැඩිවසයෙන් දානසීල භාවනා ආදිය කුසා සිදු කළාත් ඉතා දුබ්බර ජීවිත ගත කළත්. සිදු පින්ටයුත්තක් නොකරන මි්‍යා දුෂ්ටික මනිසුන් වාසේකරන මැදපේදික රටවල මිනිසුන් අධික සැපසම්පත් ලබමින් ජීවත්වන්නේ කුමන හේතුවක් නිසාද. පින්කංකරන ආසියාතික මිනිසුන් ඒ පින්කම් බලයිෙන් සැපබල පමණක් පාර්තනාකරන හා බෞද්ධ මවකුසා පාර්නා නොකරන නිසා එවන් මත්‍යා දුෘෂටික රටවල උපත්තිය ලබනවාද කියලා. සත්පුරුස පින්වර්ත්න අපිමී සීලංකාවත්. ඉන්දයාවාදී අනුකුත් රටවලුත් ගත්තහම ඇවිසේසේම පින්කංක නාසියාතික රටවල් මීට අවුරුදු හාර පන්සයකට කලින් තවත් බටහිරාද දියුණුයිකින් රටවල් වලින් ආක්‍රමණය කළ තිබ්බ. ඒ මේ රටවල් තියවල තියෙන සම්පත් ඒ රටවල්වලට අරගෙන ගියා. ඉන්පස්ස ඔවුන්ගේ මිට්‍යා දුෂ්ටිකාගම් මේ රටවල්ලල පතුරුවන්නට විතකම පාවිච්චි කලා. සේලංකාව වගේ රටක රාජ්්‍ය පාලන ශේෂ්ටයේ ඉන්නයි නාමික බෞද්ධයෝ විතරයි. ඒ අය බෞද්ධ ක්‍රමය තුළු උගන්නන රටක් ජනතාවක් දියුණු කරගන්න පුළුවන්ක්‍රම පාවිච්ි කර ලනැහැකරන්නෙත් නැහැ. ඒ අයගේ අධ්‍යාපනයේ ඒයගේ ඇසුර ඒ අගේ රටපාලනය සම්පූණයම, මිත්‍යාදුෘෂ්ටික ක්‍රමයක්. අ යටත් විස්ත විදිහට තිබුණු මේ රටවල් යටත් කරගෙන හිටියයගේ ආභාසාදී යම්යම් බලපෑමුත් එක්ක. එතකොට මැඳපේදික රටවල්ලාදී රටවල් ගත්තා හම ඒවායේ රාජ්‍යපාලකයෙන් ඒ රටවල් දියුණු කරගන්න කටයුතු කරනවා. හැබැයි ලංකාවගේ රටවල්ල මිත්‍යා දුෘෂ්ටික මේ රාජ්‍යපාලකයිින්. රටවල්වල තියන සම්පත් හරියට කළමනාකරණය කරන්න ඇතුව තමන්ගේ හිතමිතුරු කීපදන එත්ත දනවත් වෙන්න පුළුවන්ගවිදියට පරිසරයේ හත්ලා දේශපාලන බලයේ රැකගැනීම වෙනුවෙන් මිනිසුන්ගේ ආර්ථිකමේ විනාස කළ දාලා තියෙනවා. තවත් කෙනෙක් නැගිතී කියෙන බයඔෝන්ගේ හතවතය තියෙනවා. එනිසා මනුස්සෙක් දනවත්වෙනවට බලවත්වෙනවට සුකිත මීත වෙනවට අරය කැමති දැහැ. මෙ පමණක් කරේ මේ වගේ බෞද්ධ රටවල් ආරක්ෂාවෙලා ති එන්නේ ධර්මය අනුව හැසිරෙමින් පින්දහාම් කරමින් කටයුතු කරන හින්දමයි. නැත්තම් මේ වගේ කාලෙවිපත්ති මිත්‍යහා දුෘෂ්ටික පාලෙකයන්ගේ වැරදි ක්‍රමහින්ද මේ රටවල් මීට වඩාආගාධයට යන්න ඕන. මෙ පමනක් කයි රැකිලා තියෙන්නේ මල්පම පාලන බලයක් නැති වුණත්. මනුස්සයන්ගේ ආධ්‍යාත්මය කුසලයෙන් පාලනය කරන ඉතාවැදගත් ඉතාපබල උතුම් සිල්සද්ධර්මය තියන හින්දයි. පාලන බලයක් නැති වුනත් අපූර්ු පාලනයක් හදවත්තුලකරන උතුම් සිල්සද්ධර්මය එනිසා පවට බය මිනිස්සුන් සිටින නිසා. මෙපමනකින් හරි මේ රට සුරක් සිටවෙල්ලා තියෙනවා. සම්පූර්ණයම මේක පාලකයින්ගේ වරදක්. ඒ පාලකයින්ට බෞද්ධයන් විරුද්ධ නොවෙන්නේ ඔවු යහපත්ත හිතන හින්දා මේක කාලවිපත්තියේ දෝසයක්. හැමෝම ප්‍රාජපාලනය කරන හැමෝම එකනෙකාගේ සොරකංවලට ඉන්න අපූරුමිතුරුවෝ. ඔවුන් මොනදේශපාන පක්ෂණ යෝජනය කළ එකිනෙකාගේ සොරකං වලට ඉන්න ගචමිතුරෝ තමයි ඉන්නේ. ඉතින් ඔවුන්ගේ වරදේ දෝසය ධර්මයේ දෝසයක් නෙමෙ බෞද්ධ රටේ දෝසයක් නෙමේ මේ බෞද්ධරට අතීතයේදී. ඒ කියානෙමේ යටත්වීතය බවට පත්වෙන්න කලින් අතීතයේදී. මොනතරන්දි වුනෝතිබ්බද. කොයි රටේද ලෝවාම පාසාදිය වගේ උතුම් ස්ථාන බිහි කල තිබ්බ. රුවන් මලි චෛතරජය අනන් වහන්සේ තිසාව කලාවැය බසවක් කුලම පදවිවැව මින්නේදී මේ වගේ පරාක්‍රම සමූත්‍රය එවැනි මොහාදියුණු ක්‍රමය අතීතීරි මේ රටවල් ධනවත් බලවත් පබ රටවල් අනෙක් රටවල්වටත් ආහාර යවන්න තරම් ප්‍රබල ඉහලින් වැජබුණු රටවල්. වර්තමානයේ මේ තත්වයට පත් කලා තියෙන ප්‍රාජ්්‍ය පාලොකයෝමයි බෞද්ධ නාමේ විතර කරගෙන මිත්‍ය හා දුෘෂ්තිිකරාජ්‍ය පාලකන්ගේ වරදට බෞද්ධයෝ මොනවකරන්නදය. ඔය ඇත්ත කොච්චරය හා පඇත හිටියත් ඔබ පාලනයකනක්ටිය පෞකාර ජීවිත ගෙවන අයනක් ඔබ මොනවකරන්නද. ධර්මය වරතක් නොවේ කාලයේපත්තියට පාලකෙන්ග වරදක්. ඊළඟට අහලතියන පස්්නය තමයි අපේ පින්ව සාමන් වහන්සේ, චතුත්ත ධ්‍යානේතියන උපේෙක්ෂ වේතනාවේදී හා, උපෙක්ෂා බ්‍රහ්මවිාර භාවනාව කියන මේ අවස්ථා දෙකේ දීම තත්‍ර මජ්‍යතතා චෛතසිකේ ද තියෙන්නේ. මේ අවස්ථා දෙකේ දී හිට මොනවගේ උපෙක්ෂාවක්ද තියෙන්නේ කියලා. පැහැදිලික දෙරෙමෙන් ඉල් සිටමි කවනාව ඉල් ෙ පි. ඔබහන්සේ ඇත්ලු කාර්මණ්ඩලයේ සියල් දෙනාටම පතනබෝධියකින් ඉක්මං භවයක දීම සසරින් එතරවීමට ලැබෙයිවා. සැත්පුරුස පිින්වර්ත්නී උපේක්කා භැක්මවිහාර භාවනාව කියල භාවනාවත් තියෙනවානේ. හැබැ ඉතින්ද උපේක්ෂාව ගන ඔබට හොඳ වැට හීමක්තියා ගන්න වෙනවා. මොකද උපේක්ෂාව කියන වචනයෙන් අදහස්ගාන මැදහත් බව. මේ මැදහත් බව විවිධ අවස්ථාවලද විධි විදිහයට යෙදෙනවා. මේ උපේක්ෂාව නැතම් මේ මැදහත් බව දහා ආකාරයක් වෙනවකි අටුවාව සඳහන් වෙනවා එකක් චලංග උපේක්ෂාව. නිකලෙස් රහතන් වහන්සේලාගේ දොරටුවලට අරමුණු හම්බ වෙනකොට ඇලීම් ගැටීම් නොකරන ඇතිවන මැදහත්කම ඊළගේක බ්‍රහ්ම වි්‍යාරූපේෙක්ෂාව සත්වයන් කෙරෙහි මමහයනය කිරීමක් නැතුව මැඳහත් ලෙස් සැරැකීම. ඉඩ පැස බොච්චංග උපේෙක්ෂාව. උපෙක්කා සම්බෝච්චන්ගේ. සිතක උපදින පස්සවීතනා ආදී සහජාත ර්සාජාත චෛර්සක ධර්මයන් පිළිබඳව ඇතිවන මැදහත් පවේ කියන්නේ තත්තමජ ඇතතා චෛත සිකය. ඉට පස විඩිය උපයෙක්ෂාව. ඉතා දැඩිත් නොවූ ඉතා ලිහිල් නොවූ මැදහත් වීරය උපයෙක්ෂාව. සංකාර උපෙක්ෂාවී ළඟේක. සංස්කාර උපේක්ෂහා ඥානය අශ්ට සමාපත්තියන්ගේ සමත විදිහට සතර මාර්ග සතර පල සු්ඥත විහාර සමාපත්්‍ය අනිමිට්ි විහාර සමාපත්ති කියන මේ දසවිදද අධිගම්වල විදාසනා විදිහට හට ගන්නවා. වේතනාව උපේක්කාව උපෙක්ෂා වේතනාව කියන මැඳහත් වේතනාව. ඊට පස්සේ විපාසනෝපෙක්කාාව පංචස්කන්දයේ ගැන අනිත්‍ය දැක්ක යෝගාවචරයා නැවතත් ඒක සෙවීමේ උත්සාහයක් නැතුව මැඳහත්තන ප්‍රඥාව. ඊට පන්සේ තත්වමා්ජයට තවපියෙක්ෂාව සිතක ඇතිවන පස්සවේත්නා ආදී එකට ඇතිවන සහජාත චෛස්සික ධර්මයන් ගැන ඇතිවන මැදහත් බව. මේක විවිධවස්ථාවල විවිධ නම්වලින් හඳුන් වනවා. ද්‍යානපෙක්ෂාව. තුන්වැනි ධ්‍යානයේ ඇතිවන ධ්‍යානස්සුකය. අග්‍රම වූ ්‍යානසුකය. අග්‍රමූ ්‍යානසුවයේ මැදහත් බව කරන උපේක්ෂාව. පාඩි සුද්ධි උපයෙක්ෂාව. චතුත් අධ්‍යාන උපේක්ෂාව, පාරි සුද්දදු උපේෙක්ෂාව විදිහට හඳන්වන්නේ මේ විටෙට දහ ආකාර උපේක්ෂාවක් තියෙනවා ඒ විදිහට උපෙක්ෂාව ඇන තේරුම් ගන්නට ඕන සත්පුරසපින්වර්ත්නනි ඒ දහා ආකාරයෙන් ඔය ඇත්තෝ කවුණු අධ්‍යනය කළාමබට නිවැරිපිළිතුව ලැබේවි. ඊළඟටෝ බහලාතියෙන ප්‍රශ්නේ තමයි. අවසරයි අපේ හාමුදුරුවනේ. නාමරූප හේතුඵල ධර්ම ලෙසි ගැනෙන නමුත් නිර්වාණය එසේ නොවයි. එසේ නම් හේතුඵල ධර්මයාන්ට එකඟ. සිතට එසේ නොවන නිවන කෙසේ වැටහෙනවාද. කවුණාවෙන් පැහැදිලික දෙන සේක්වා බුදු සරණයි කියලා. නාමරූප හේතුඵල ධර්මලෙස ගැන නමුත් නිර්වාණය එසේ නොවේ. එසේ නම් හේතුඵල ධර්මයාන්ට එකඟ සිතට එසේ නොවන නිවන කෙසේ වැටහෙනවාද කියල ඇහුවොත් ඔය ඇත්තුො ඒක මෙහෙම තේරුන්ගන්න. චිත්ත චයස්සික රූප කියන පරමාත ධර්මතුන තියෙනවන මේම ඇතිවෙන්නේ නිසේ හේතු රැසුනහම පත්්‍යයන්ගෙන් හටගන්න හින්දා පේවා හඳුන්වන්නේ හේතුවන්ගෙන් හටගන්න ඒව සංකත ධර්ම කියලා. සංකත ධර්මෝලු ස්වභාවයේ තමයි ඒව ඇතුූනාට පැස මොහොතක්කත් පවට නතුූ බිදිලයනයක. එනිසයිව අනිත්‍ය ධරම. හැබැ නිවනේ වගේ නෙමේ. නිවන යම්කිසි හේතුවකින් හටගන්න එකක් නෙමේ. එතර හේතුුවකින් හටගැන්නීමක් නැතිව මඇතිවන හින්දඒකා අසංකත ධාතුක්. නිවන හේතුවකින් හටගන්නේ එකක් නෙමේ. දැම්පංවර්ත්න ඔය පින්වතුූන්ගේ ඔය නාමුරූප ධර්ම තියෙනවාන ඔය නාමුරූපධර්ම හේතුපල් ධර්මයන්ගේ කියා කාරීත්වයක්. හැබැයි ඔය හේතුපල් ධර්මයන්ගේ කියාකාරීත්වයක් වූ නාමුරූප ධර්මවල පැවැත්මවන හේතු නැසු වාට පස්සේ නැවැත්මක් ඇතිවෙනවා. එතකොට හීතුඵල ධර්මයන්ට අනුව තවදුරටත් රූපවේත්නා සං්ඥාසංකාර විඥාණයන්ගේ පැවැත්මක් වෙන නැහැ. ඒ පැවැත්ම නවත්තන තැන. සියලුම රූපවීත්නා සං්ඥාසංකාරය විඤ්ඥාණ කියන හේතුපල් ධර්මයන්ගේ කාකාරීතය නතර කළ ඒ නිරෝධය පින්වර්නී නිවන වෙනවනිවන ජීවත්තීද්දී. වටහාගන්න පුළුවන් කම ලැබෙන්නේ නිරෝධ සමාපතිසුවයට සමවැත්නොත්. ඒ ඇරන්න නිවන වටහාගන්න පුළුවන්කමක් නෑ ජීවා තිදි නිවන්සුවේ වෙන්වක්්‍ය නිරෝධ සමාපතිසුවයට ඒ විදිහතඒ කවුන තේරුන්ගන්නට ඕනයේ. සත්පුරුස පින්වර්ත්නිි ඒයාකාරයට අදත් ඔය ඇතු පස්සන රාසියක්ක අහල තිබ්බ. ඒ පු්්‍යවන්ත ඔබට ඒ සියලුම කවුණු හොට වැටහෙන්න්නත් ඇැති මෙතෙක් වේලා. ඔබැ සූ පස්නමලට ලබාදුම් පිළිතුරෝසේ ධර්මස්සවනයකදමින් මහ පින් රැස් කර ගත්තා මෙතේක් ඇස්කරගත්ත පුුණන්නේ ධර්මියෝ මියකේ නෑ දැයින්නට ඒකාන්තිං අනුමෝදන් වේවා. දෙවුරු මේ පින් අනුමෝදන් ඔබ සෑම රකිත්වා නිවන් දකින්නට මේ පින් හේතු සම්පත්ම වේවා අදදවසේ දී. සීලම දරපචාරයේ කටයු සඳහාත් බොහෝ වෙහෙසවේ කටයුතුක අප සිස්ස පින්වාත් අපර ැකේ පඥ්ඥාසාර පොඩි හාමුදුරුවන්ටත් මේ උතුම් ුණ්්‍යභූම නිර්මාණය කළ පූජා කර ජෑලාල් මැතදුම් ඇතිනිය සත්පුූෂ පින්වතු මේ බීම අපට ගුරු පණුරක් කළ පූජා කරපු දවසාද දවස. අදවාගේ මාතුමත දොළොස්වැන් දවසක තමයි මෙියවුතුන් පිින්බිම නිර්මාණය කරන්න තියෙත්නේ. එම සත්පුරස පුුණ්‍යවන්ත දෙපල සෑම දරු දෙපොලටඒ ම උපියන්ට, ඒවාගේම පිවිත රටවල සිට්න පස්නැස්සුූ ඔබ හැම දෙනාටම දායක්කාරකාරීසියෝදෙන සමස්ථකාරය මණ්ඩලේ හැම දෙනාටම නිදුක් නිරෝගි දීර්කායස ලැබේවා. ආකා සට්ටාච බුම්මට්ටා දීවානා ගා මහිතික ප්ඥන්තගන මෝදිීතුවා චිරන්රක්කන්තුතුවන් සදා තෙරුවන් සරණයේ.